අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපිට අඟහරුවාද දවසක් බ්‍රහස්පති දවසක් නිසනවනේ අපි සතිපතා පවත්වන ධර්ම දේශන අවස්ථාවක් සියලුම දෙනා ඒ සඳහා තැන්පත් වූ තැන්පත්ලා සාදුකාරය පවතු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති පුත්ථ සමාපේමං නත්ති ගෝ සමිතං ධනං නත්ති සුරියා සමා ආභා සමෝද්දා පරමං සරාතිති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්ද දවස ධර්ම දේශනා දවස දේශනා වෙලියක සුරූපිතා පවත්වන්නේ මොකද අපි එකම පිරිසක් නිසා එකම තැනක නිචිපතා හමු වෙන නිසා ඉතින් අපි ක්‍රමයෙන් අපි දැන් පත්‍රලා තියෙන්නේ සංයුතනිකායේ දේවතා සංයුත්තේ සගතක වගේ ඒ මුල ඉඳලා දවසින් දවසට නැත්නම් ක්‍රමානුකූලව සූත්‍රයක් ඉදිරිපත් කර ගන්නවා දවසේ මාතෘකාව වශයෙන්. ඉතින් අපි ගිය පාර නන්දන සූත්‍රය ගත්තා. අද නත්ති පුත්ත සමා පේමන් කියන නැත්නම් නත්ති පුත්ත සමා සූත්‍රය කියලාත් ලියලා තියෙනවා මේ. ඒ ගාථාවේ මුල් පදේ අරගෙන ඉලියලා තියෙනවා. ඉතින් මේ ගාථාවක් ඉදිරිපත් වෙන්න නිදාණයක් තියෙනවා. ඒ නිදාණේ අනුව තමයි මේක දේවතා සංයුත්තේ සඝාතක වර්ගයේ ආදි වශයෙන් නම් වැටලා තියෙන්නේ සර්වචනාංශිකේ දිනචර්යාවේ රාත්‍රියේ මධ්‍යම යාමේ බොහෝ විට මේ වගේ දේවතාවන් සඳහා කාලය හම්බෙලා තියෙනවා. හරියට දැන් කාර්යමේ මික්සෙල් ආර් එක ලයින් ගෲප් එකේ තියෙනවා වගේ එක එක නායක එක නායක එක එක චැනල්ස් වලින් සර්වඥාන්සිය හම්බ වෙනවා. ඒ හම්බ වෙන වෙලාවට අලුයම් සමයත් පැසුලියමත් දෙක වෙන් කර ගන්නවා. මිනිස්සෙගේ මනුස්ස කටයුතු සම්බන්ධතා සඳහා මධ්‍යම යාමේ රාත්‍රියේ යාම තුනකට කඩලා මධ්‍යම යාමේ සුළු කොටසක් තියෙනවා දෙවියන්ට. ඉතින් ඒකත් බොහොම සුළු වෙලාවයි ඉන්ටර්වියු එකක් ගන්න පුළුවන් වෙන්නේ. මොකද දෙවියන්ගේ දවසක් මනුස්සයන්ගේ අවුරුදු 100ක් විතර වෙනවා. ඉතින් එතකොට මේ එක රාත්‍රියක මේ සුළු කාලයක් දෙනවයි කියලා කියන්නේ පුදුම වේගයෙන් සංවේදනය වෙන්න ඕනේ. ඒ කියන්නේ එක තප්පරයකට චිත්තක්ෂණයට මාරු වෙන දැනුම අපිට වැඩි වෙනස්කමකට මාරු වෙයි. අපි වගේ මේ විතක්ක විපහාර අහරහ වෙන එකක් නෙවෙයි. ඒක ඉස්සල්ලා මේ මනසෙන් මනසට වගේ සිදුවෙන දෙයක්. ඉතින් ඒක දේව භාෂාව කියලා වෙන්නදී ඒක වෙන්නදී කියනවා ඇත්තේ. කෙසේ නමුත් මේ වගේ වෙනකොට ඒක දේවතාවෙක් ඇවිල්ලා ඒ දිව්‍ය ලෝකයේ පවතිනා වූ සම්මුති එහෙම නැත්නම් දිවි ලෝකයේ පවතිනා වූ ධර්ම සමහර ඇත්තන්ට සැක හිතලා වෙන්න ඇති. සරුවත්ඥාන්ස ළඟට ඇවිල්ලා අහනවා. සරුවත්ඥාන්සේ දෙදෙව් ලෝකට අධිපති නිසා දිවි ලෝක මනස ලෝක දෙකටම අධිපති නිසා මේ ප්‍රශ්න අහන දෙයයන් හිතෙනවා මේක හොඳයි සරුවත්ඥාන්සේ අහලා දැනගන්න එක. මොකද සරුවත්ඥාන්සේ කාලයේ දෙයයන්ගේ දවසක්වත් තියෙන්නේ නැහැ. අවුරුදු 80කින් සරුවත්ඥාන්සේ කාලේ ජීවිත කාලේ සමාප්ත වෙනවා. ඉතින් එතකොට ඇවිල්ලා හම්බ වෙනවා. ඉතින් අර මංගල සූත්‍රයේ තියෙන විදිහට අභික්කන්ත රත්ත්‍යා අභික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕබාසිත්වා ඇවිල්ලා දිව්‍යඥාන්සේ දෙයෝ බුදුඥාන්සේට පෙනීලා කියනවා නත්ති පුත්ත සමාපේමං. අපිට දන්න තාලෙට අපේ බණේ පොතේ හැටියට පුත්තස්නේහය දරු සෙනෙහස නැත්නම් දරුවන්ට තියෙන ප්‍රේමය වගේ ප්‍රේමයක් වෙන ලෝකයක් නැහැ කිය. මේ තමයි එක දිවි ලෝකේ තියෙන සම්මුතිය නත්ති ගෝ සමිතං ධනං. මේක මිනිස්සයා ගැන දෙවියෝ ප්‍රකාශයක් කරන ප්‍රකාශයක්. මොකද දෙවියෝ අතර දරු හම්බවිල්ලක් නැහැ. ඒ අතරතුර තියෙන්නේ පහළවීමක්. දෙවියන්ට දිවි ලෝකේ පහළ වෙන්නේ දේව විමානේ තමයි.
දෙවියෝ පහළ වෙනකොට ඇත්ත එක දේ විමානයක් පහළ වෙනවා. දිව්‍ය විමාන දෙක මැද යම් දිව්‍යාංගනාවියක් පහළ වුණා නම් ඒ තමන්ගේ විමානෙට කිට්ටු දිව්‍යාංගනාව තමන්ගේ වාසයට වැටෙනවා. ඉතිහාසයේ සමහරට සමහර අතරමැද පහළ වෙන දිව්‍යාංගනාවන් පිළිබඳව රණ්ඩුත් තියෙනවා කියලා ඔය දීප පුරාණේ තියෙනවා. කෙසේ නමුත් මේ දරුවා නම් වීමක් සහ දරු ප්‍රේමයක් දෙවෙනි පදේ තියෙන විදිහට මේ ගව සම්පත්තිය දෙයන් තුල එක පවතින දෙයක් නෙවෙයි. ඉස්සර දෙයෝ නම් හරකෙක් තමයි වාහනෙට තියාගෙන ඉන්නේ. ඒ වුණාට මේ දිවි ලෝකේ දිවිමේ හරක් ගැන කතාවක් නෑ. හැබැයි නන්දි ගවයා ගැන කතා කරනවා. ඒක දිවිමේ ගවයේ එහෙම නැත්නම් නන්දි විශාල ජාතකයේ ඉන්න බෝසතාණන් වහන්සේ කියන දන්නේ. කොමාරි ඒ පැවතිච්ච ඉන්දියානු ආර්ථික ක්‍රමයේ හැටියට නත්ති ගෝ සමිතන් දනා හරක් ගානෙන් තමයි මිනිස්සුගේ දක්ෂම වටන පෝසත්කම සඳහන් කරන්නේ. නත්ති සූර්යා සම ආභා මේ ලෝකේට සූර්යාලෝකේ තරම් ප්‍රභාස්වරයක් ආභාවක් වින ඇත්තේ නැහැ. සමුද්දා පර්මා සරා ලෝකේ තියෙන ජල ධාරාවන් අතර ප්‍රධානම ජල ධාරාව සමුද්‍රය කියලා සර්වඥාංශ දේශනා කරනවා. ඉතින් මේකෙන් මෙතෙක් අපි ඉදිරිපත් කරගත්ත දේවතා සංයුත්තේ සගතක වර්ගයේ තියෙන දේවල් හැටියට දෙයෝ මේ ඉදිරිපත් කරන දේවතාවා බුදුජානක පිළිතුර බලාපොරොත්තු වෙනවා කියලා හිතන්නත් පුළුවන්. කෙසේ නමුත් සර්වඥාංශයකට තමන් වහන්සේගේ අර්ථකථනය දෙනවා. නත්ති අත්ත සමා ප්‍රේමං. තමන්ට තමා විතර ප්‍රේමන්ත කෙනෙක් ඇත්තේ නැහැ කියලා සර්වඥාංශය අර භව රාගයේ වශයෙන් දැන මගේ දරුව කියන එක වෙනුවට නැත්තම් අපේ දරුව කියන වෙලට තමන්ටම තියෙන ප්‍රේමයයි ඒකට අත්ත සමම් ප්‍රේමං කියලා කියනවා. ඒක අත්තත් ඉත්ත බහිතතාව එහෙම නැත්නම් ඉත්ත භාව ඉත්තත් කියලා කියනවා තමන්ට තමන්. ඊට පස්සේ නත්ති ගෝ සමිතං දරං කියන එකට දාහාන්‍ය තමයි සරුවචනංශ පෙන්නන්නේ. ඒක හුඟක් මනුස්ස ලීලාවක් පෙන්නනවා. ඉස්සෙල්ලා කරන් බොහොම දාර්ශනික ගතියක් පෙන්නේ දරුව කියන පස්සේ හම්බෙන දෙයට වැඩිය තමන් තමන්ගේ ආත්මයට ඉත්ත භාවයට කැමති. දාහාන්‍ය තමයි ගහරකට වැඩිය දාහාන්‍ය කියලා කියන්නේ යව හැල් වී ආදී ධාන්‍ය වර්ග ධන ධාන්‍ය කියලා අපි මේක භාෂාවට අවිලා තිනවා. ඒක තමයි ලොකුම ධනේ වශයෙන් සඳහන් කරන්නේ නත්ති පඤ්ඤා සමා ආභා. සර්වඥාන්සේ පෙන්නනවා මේ සූර්යාලෝකයට වඩා සූර්යාගේ ප්‍රභාවට වඩා ප්‍රඥාලෝකේ වැඩි කියලා. ඒ ප්‍රඥාලෝකයේ අඩු අයට සූර්යාලෝකේ ලොකුයි. සූර්යාලෝකයේ ප්‍රභාස්වරයි. ප්‍රඥාලෝකයේ දිනුවෙන්ට සූර්යාගේ ප්‍රභාවයේ අඩු වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක ප්‍රඥා දිනු කරපු අයට ගැළපෙන දෘෂ්ටි කෝණයක් වුණාට ඒක දිනු කරපු නැති අයට බොහෝ විට 99.99%ක්ම සූර්යා තමයි ප්‍රභාස්වරම ආලෝකයේ විදියට තේරෙන්නේ. බුද්ධිතේ බුද්ධිවේ පරමා සරා වැස්ස තමයි ලොකුම ජල ධාරාව. සූර්යාටත් මේ මහ සාගරයටත් වැඩිය කියනවා සාගරයේ ජලය ඉහළ පහළ නොයා එක ගානකට නඩත්තු වෙන්නේ වර්ෂාව නිසායි කියලා ජල චක්‍රයේ. ඉතින් ඒකෙදී එකතු වෙච්ච භූතත්වයටපත් වෙච්ච ජලයට වඩා අද්භූතව වාතයේ තියෙන මේ තෙතමනිය නැත්නම් ආර්ද්‍රතාවය අයිටි වැඩි ලොකු ජලක් ජාස්කන්ධයක් තියෙනවා. ඒක තමයි පරම. ඒක තමයි ඇත්තටම කියනවා මේ ජල චක්‍රයේ ප්‍රධාන තීන්දුකාරය. එයා තමයි මේක තීන්දු කරන්නේ. වර්ෂාව වහිනකොට ජලය ක්‍රියා පේන තැනටපත් වෙනවා. වහින්නේ නැති වෙලාවේ ජලය තියෙනවා අපිට පේන්නේ නැහැ. ඒක විභව ශක්තියක් විදිහට පවතිනවා. ඉතින් කොයි කාට කොහොමද වහිනවද කියන එක සුභ කාලයට හොඳ කාලට වහිනවා අසුභ කාලට වහින්නේ නැහැ. ඉතින් ඒ නිසා වැස්සෙන් තමයි සුමේ මහ මහමෝද වතුර පිළිබඳව ලොකුම සරාව නැත්තම් විල කියලා තේරුම් අර ගන්නවා නාග ගෝත්‍රිකයෝ. නමුත් යක්ෂයෝ ගොඩබිම ජීවත් වෙන අය මෝදට වැඩිය වැස්සට සලකන්නේ. ඉතින් ඒකට බුදු ජානස් මේ පැත්තේදී ගොඩබිම ජීවත් වෙන පැත්තන් ඇත්තන්ගේ පැත්තක් තමයි අරගෙන තියෙන්නේ. ජලයේ බවට පත් වෙන තත්ත්වයට වැඩිය ජලයේ බවට පත්වීමේ ප්‍රභව ශක්තිය ඊටතරිය ඒකේ සම්පත්‍ති කරගතිය තියෙන වර්ෂාව. ඉතින් මේක තමයි
සූත්‍රයේ සඳහන් වෙන ගාථාර්ථේ නැත්නම් වචනාර්ථේ සඳහන් වෙන්නේ. ඉතින් ධර්මදේශනාවක් වශයෙන් අපි ඉදිරිපත් කරනකොට මේ දරුවන්ට ඇති ප්‍රේමය සහ තමන්ට තමන් කෙරෙහි ඇති ප්‍රේමය කියලා මේ දෙකේ වෙනස තේරුම් ගැනීම යෝගාවචරයේකට එහෙම නැත්නම් විශේෂයෙන් කොරෝනා තියෙනකොට එහෙම නැත්නම් ඇන්ටිනීට දෙමඩ වාසි දලු ආදී කරදරයක් කරා මේ දවස්වල මේ ප්‍රේමයේ වෙනුවට දරුවන්ට හිංසනේ වැඩි වෙලා තියෙනවා කියලා පේනවා. නමුත් මේ තමන්ට තමන් හිංසා කරගන්න මරණ සීජිනස ගැනීම වැඩි වීමක් පේන්නේ නැහැ කොරෝනාවයි කියලා. එහෙම නැත්නම් මේ ඇන්ටිනීට දෙමයි කියලා. අනිත් එක මේ දරුවන් එක්ක තියෙන මේ අසීමිත ප්‍රේමය සාමාන්‍ය සම්මත ලෝකයේ තිබුණට ඔය සමහර සත්තු තමන්ගේම පැටව කාදා. ඒ තරම්ම වෛරයකුත් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. එහෙමම අත්ත සම්භූත දේත් නැතුව නෙවෙයි. තමම තමම සීදීනස ගන්න මිනිස්සුත් ඉන්නවා. නමුත් මේ දෙකෙන් සර්වචාන්ස පෙන්වන්න හදන්නේ දරුවන් කෙරෙහි ඇති ප්‍රේමයේ භවරාගයේ වශයෙන් උත් අත්ත කුසලයේ නැත්නම් ආත්මයේ කෙරෙහි ඇති තමන්ගේ ආත්මයේ කෙරෙහි ඇතික කාමරාගයේ වශයෙන් උත් පෙන්වන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් වඩා මූලික දේ කාමරාගය. ඉතින් මේ කාමරාගයේ නිසා ඇති වෙන ප්‍රශ්න තේරුම් ගැනීමේ නැතිකම නිසා තේරුම් ගත්තේ නැති නිසා ඇති වෙන ප්‍රශ්න අපි පසුගිය ඇන්ටිනීට දාන වේලාවේදී පල්ලෙහා අපි කරමින් හිටියේ මේ පාරායන වගේ පුන්නක මානවක පුච්චාවි පේන්න තියෙනවා. ඒක අහන්නේ ප්‍රශ්නේ අමුතු තාලෙට මේකෙන් අපිට සම්බන්ධයක් සමාන්තර ගතියක් දකින්න පුළුවන්. එයා අහනවා මේ ලෝකෙ මේ ඉතිසින් ආන්සලා මිනිස්සයෝ නැත්තම් දෙයියෝ මේ ක්ෂත්‍රීය වංශිකයන් බ්‍රාහ්මණ කියන ඔක්කොම ඇයි දෙයියන් අදහන්නේ කියලා. හැම කෙනෙක්ම ඇදහිල්ලක් තියන්නේ දෙයියන් අදහනවා. මේ දෙයියන් අදහන්නේ මොකක් නිසාද? ඔබ වහන්සේ මේ සියල්ලෙගින්ම ගැලවිච්ච සියල්ල අල්ලගත්ත නැති උත්මන් වහන්සේ මෙතෙක් දුර ඇවිල්ලා මට අහන්න තියෙන ප්‍රශ්නේ ඇයි මිනිස්සු හැම වෙලාවෙම මිනිස්සු තමන්ට වැඩිය උසස් කෙනෙක්පත් කරගෙන හිතාගෙන කාදහනේ ශස්ත්‍රියොත් අදහන උසස්ම කුල කියන බමුණොත් අදහන ඊසින් ආන්සලා එහෙම නැත්නම් මේ ජටිලයේ පැවිද්ද එහෙම නැත්නම් නිගන්ට වගේ අයටත් කවුද ඉන්නව මොකද කියලා අහන. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේකට අර්ථ වශයෙන් දෙන්නේ මේ ඉත්ත භාව ඉත්තත්තේ තමයි මිනිස්සුයකට මම වෙමි කියලා එකක් තියෙනවා. ඒ මම වෙමි කියන මේ වෙන්කොට අනන්‍යතාවයට යනකොටම ඒ මමයාගේ ජරාව ව්‍යාධිය දෙක ජාති ජරා ව්‍යාධි ටික දරා ගන්න බෑ. මිච්ඡර ආශාවෙන් අත්ත භාවයක් ඉත්ත භාවයක් ඉත්තත්වයක් වෙන්කර ගැනීමට දඟලනකොටම ඒ ඉත්ත භාවයට කේන්දර වෙනදී ජරාවට ව්‍යාධියට පත් වෙන එක මනුස්සයාට හිතා ගන්න බෑ. ඉතින් මේ ඉත්ත භාවයේ පත් කිරීම ජරා ව්‍යාධියයි දෙක එකයි කියලා තේරෙන්නෙත් නෑ. ඒගොල්ලෝ හිතනවා ඉත්ත භාවයක් ඕනේ අත්ත භාවයක් ඕනේ ඉත්තත්වයක් ඕනේ ජාති ජරා ව්‍යාධි නැති. ඉතින් මෙන්න මේ අතරමැද තමන්ට මේක විසඳගන්න බැරි නිසා දෙවි කෙනෙක් පනවනවා. ඉතින් ඒක මිනිස්සයා යම් දවසක අන් අයගෙන් තමන් වෙන්කොට දැනගැනීමේ එහෙම නැත්නම් පරිච්ඡින්න ඥානය පරිච්ඡේද ඥානේ දැනගත්තා නම් එහෙම නැත්නම් තනිව ජීවත් වීමට ගිය වෙලාවේදී දැනගත්ත දේ නිසා එවන්සයට ජරා ව්‍යාධිය පිළිබඳව ආසන්න භාවයක් පළ වෙනවා. එතකොට තවත් මිනිස්සෙකින් ඒකට උත්තරයක් නැහැ. ඒ නිසා මිනිසයන්ට උඩින් මොකද්දෝ ශක්තියක් ඒ මිනිස්සයා මේ පණවගෙන ඇදහිල්ලක් ඇති කරගන්නවා. ඉතින් ඒක පිළිබඳව ඈතට හිතලද මන් දන්නේ නැහැ. කියනවා මේ මීමැසි ජනපදයක් ගත්තොත් ඒ මුළු මීමැසි ජනපදයේම තියෙන එක ආත්මයයි. එක එක මීමැසට ආත්මයක් නැහැ. ඒකේ නා ස්කෑන් වීමස් පිරිමි මැසේජ් ගැන පිරිමැසේජ් කිව්වට උ මොනව කරනවද කියලා උන් දන්නේ නැහැ. උන්ගේ අර ජානගතව තියෙන වැඩේ ඊර පායපු ගාම වැඩේට යනවා. ඊර තියෙනකම් වැඩ කරනවා.
ඒ ගෑනුයි මැසු මේ වැඩ ටික කරනවා, පිරිමි මැසු මේ ටික කරනවා, රජින මේ ටික කරනවා, එච්චරයි. එහෙම නැත්නම් මේ ජීවිතේ මොකද්ද පරමාර්ථය කියලා එකක් නැහැ. ඒ නිසා මුළු මේ වදේටම දෙයියෝ අදහනවා ඇති. අපි දන්නේ නැහැ ඒක. එහෙනම් එක එක මේ මැසෙකුට දෙයියෙක් නැහැ. එක එක කරපොත්තෙකුට දෙයියෙක් නැහැ. එක එක වේයෙකුට මේ දෙයියෙක් නැහැ. එක එක කුරුල් රෑන කියන කුරුල්ලෙකුට දෙයියෙක් නැහැ. ඒ මුළු රෑනම කුරුළු වර්ගයේම පැවැත්වීම දෙයියෝ බාර ගන්න ඇති. ඒක වෙනම කතාවක්. නමුත් ඒ රැලේ රංච වැටලා ඉන්නකොට මම කියන හැඟීමක් නැති වෙනවා. අනේ මම කියන හැඟීම නැති තාක්කල් ඉත භාව එහෙම නැත්නම් අනන්‍යතාවය නැති තාක්කල් එයාට දෙවි කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයා රැළම තමයි. සනුවරේ කේන්දරය අහගෙන ඉන්නවා. නැත්නම් සනුවරයා මරලා දානවා. නැත්නම් සනුවරයාට නායකත්වය දෙනවා. නැත්නම් හඳුනා ගැනීම දෙනවා. ඒක තමයි Tamanට රැක ගන්න ඕන නැති කර ගන්න තියෙන්නේ. ඉතින් මිනිස්යාට විලතිවිලා තියෙනවා මේ සාමූහික වශයෙන් ජීවත් වෙච්ච මිනිස්යා ඉතිහාසයේ පරිණාමයේ එක යුගයක තනිව ඉන්න පුළුවන් කමක් පිරිච්ච ගතියක් ඇවිල්ලා තියෙනවා. එතකොට යාට අර සනුහරේ නම් සනුහරේම ජරාව ව්‍යාධිය මරණේ බය වෙන දෙයක්. නමුත් සනුහරේ එකෙක් දෙන්නෙක් මැරුණට කිලාණක් නැහැ. සනුහරේ පවතිනවා. ඒක නිසා දරුවන් වැඩි දෙමාපියන් දරුවෙක් මැරුණා කියන එක එච්චර ගාණක් නැහැ. දැන් දරුවෝ එක්කනයි නම් ඉන්නේ. දැන් ඇමරිකාව වගේ රටක අම්මා තාත්තා දෙන්නෙක් එකතු වෙච්චාම උපදින දරු සංඛ්‍යාව 1.5ට විතර වැහැ. දෙකක් නැහැ. දෙන්නට දරුවෝ දෙන්නෙක් නැහැ. හැම වෙලාවෙම 1.7, 1.6, 1.5 වගේ ඉස්සරහට ජනගහණය අඩු වෙනවා. ඉතින් එතකොට දෙන්නට මෙන්න එක දරුවෙක්. ඉතින් එමුනම් ඒ දරුවා නැති වෙච්චාම අර දෙන්නම සීදීනස ගන්න. නමුත් අපේ පවුලේ 11ක් මෙච්ච අප්පච්චි කියන කට්ටියව මට ඔය එකෙක් නැරුණයි කියලා ගණන් නැහැ. 11ක් ඉන්නවනේ. තව එක කිටිනම් 12යි. දුසිමයි. එකක් නැතුණාට ගණන් නැහැ. සමුවේ වැඩි වෙන්න ඔය ජරා ව්‍යාධි වල තියෙන නපුර බලපෑම අඩුයි. අඩුවෙලා එක දරුවා නැත්තම් මම කියන එක වෙන් කරගත්තකම බුදුම්මේ මම මැරුණොත් මම ජරාවටපත් වුණොත් මම මවාගත්ත මුළු ලෝකෙම ඉවරයි. ඉතින් ඒ වගේ බරක් ඒ වගේ වගභාරයක් නැති කරණ්ඩයි එක අදහසකින් සරුවචාන්සේ සංඝ සමාජය ඇති කළා තියෙන්නේ. සංඝ සමාජයේ එක්කෙනෙක් මරුණයි කියලා ඊක දෙයක් නැහැ. ඒකේ වෙන්න පුළුවන්. සංඝ සමාජයේ බලනවා සමාජයේ පැවැත්ම. සංඝයාගේ පැවැත්ම විනය පනවලා තියෙනවා. නීති පනවලා තියෙනවා. ඒකේ තියෙන්නේ යහපාලනය. යහපැවැත්ම. ඒක මිසක්කම එක එක්කනාගේ දේවල් මේක විනිශ්චය කරනවා අධිකරණ වරංගනායක ගෙනලා මොන හරි විනිශ්චය කළා ඉවරයි. අනේ මේකෙදි මේ ඉත්ත භාව අත්ත භාව නැත්තම් ඇතිවීම නිසා මිනිස්සයා ඒකට අධිකෝ ප්‍රේම කරනවා. ඒක වහගෙන ඉන්නේ චි මම මේ මාගේ මේ සටන හුදෙක් රට ජාති ආගම් පිණිසයි කියලා ඉතින් පපුව පච්ච කොටනවා. ලංකාවේ ඉතිහාසයේ ඉතාම වැදගත් ප්‍රකාශයක්. නමුත් අඩිය තියෙන්නේ ඊට යට මම වෙමි. ඒ මම වෙමි කියන හැම කෙනාගේම ඒ පුන්නක ආහන ප්‍රශ්නෙත් තියෙනවා. ඒගොල්ලන්ට සුපිස්ටිෂස් එහෙම නැත්නම් අතිරේක මේ බලවත් ධාරී කෙනෙක් අවශ්‍යයි. මම ජරාවටපත් වෙනවා. මම ජාති ජරා ව්‍යාධියටපත් ජරා ව්‍යාධිපත් වෙන නිසා ඒකේනා හිතනවා අර දෙයයන් ආංශයේ ඇදහිල්ලෙන් මගේ ඒ තියෙන දෙකට ඇස්ස සිලක් වෙයි කියලා. ඉතින් මේ බුදුජාන් වහන්සේ ඇර වෙන කවුරුවක්වත් ඒ වගේ මේ බාහිර දේවත්වයක් මවාගෙන ඒකට විනිශ්චය ශක්තිය දීලා ඒකට අපිට දේවල් ලබා දීමේ අයිතිය දීලා යාඥා කරන ගතිය කොහෙන්ද එන්නේ කියලා ඇහුවොත් කියන්න හේතුවක් වෙන කෙනෙක් මේ වගේ යහදෙන උත්තරයක් දීලා නැහැ. සර්වඥන් සූත්‍රය දීලා තියෙනවා ඉත්තත්ත කියලා. ඉත්ත භාව කියන එකත් මේ වචනේ පාවිච්චි කරනවා. මේක මේ නිවනේ නිවීම දේශනා මාලාවේදී සෑහෙන දුරට අපිත් එක්ක හදා බෙදා ගන්න අපිට කරුණු කාරණා ගෙනලා පෙන්නවා අපේ කටුකුරුන් දෙවි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකෙදි අපි හැම වෙලාවෙම මගේ මදිස්සලේ පුරව ගන්න එක මගේ ජාම බේර ගන්න එක පැත්තක තියලා මේ විශාල කාරණා කාරණා පෙන්න එක තමයි කටමැත දොඩුණයි කියලා කියන්නේ. තමන්ගේ මේ මගේ මේ වැඩේට නෙවෙයි මේ දඟලන්නේ මේ අහවලාගේ වැඩේට, දරුවන්ගේ වැඩේට, රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, ආගම වෙනුවෙන් කිය. ඉතින් ඒකට හරියට මිනිස්සු වලිග උඩ තියාගෙන දඟලනවා. නමුත් ප්‍රධාන දේ අත්භව කියලා. ඉතින් මේ අත්භවයේ තියෙන හැම කෙනෙක්ම සුපිරි බලයක් එහෙම නැත්නම්
මේ අතීන්ද්‍රිය බලයක් විශ්වාස කරන. ඉතින් ඒකල ඒ අතීන්ද්‍රිය බලයට තමන් කැමති සියලුම බලතල දීලා යාඥා කරනවා. අනේ කරුණා කරලා මං යාග හෝම කරන්නම්, පූජා වට්ටි තියන්නම් කියන දේ තැනකට වඳින්නම්, මට මේ දේ ලැබලා දෙන්න. මට අනේ පිටරට යන්න પાස්පෝට් හදලා දෙන්න. මට අනේ දරුවෙක් හම්බ වෙන්න. අනේ මට විශ්වවිද්‍යාලයට යන්න. ඔන්න ඔයගේ নানা ආකාර පරිශන ලෝකේ පුරාම තියෙනවා. ඊවගේ පොඩි පොඩි වෙනස්කම් වගේක් මගේ ජීවිත කාලය තුළ මම දැකලා තියෙනවා. අපි පුංචි කාලේ දෙයියොපත් ප්‍රාය බැඳලා ප්‍රාර්ථනා කරපු දේවල් නෙමෙයි දැන් ප්‍රාර්ථනා කරන්නේ. දෙයියොත් වෙනස්ලාද ප්‍රාර්ථනා කරන මිනිසුන්ගේ වෙනස් වීදද්ද මන් දන්නේ. ඒ දෙයියෝ කවදාක දීලා නැහැ. ඒක වෙනම දෙයක්. ඒ වුණාට ඉල්ලන දේ ඉල්ලනවා. විද්‍යාල පිටරට ඉන්න උත්තරම දෙයියෝ අදහන මිනිසෙකුට බීඩියක් බී ගන්නවා තල්ලින තියලා තියෙනවා. සිගරට් ටැබ් වුණා. ඊට පස්සේ මිනිහා ලියුමල් ලියවලු දෙයියන් ආන්සිට අනේ දිවෙන් නැන්සේ මගේ ජීවිතේ තියෙන ගමන් පුදුම ඇදහිල්ලක් ඇදෙව්වා. මේ මට පුළුවන් නම් ඩොලර් 50ක් එවන්නේ කියලා. කියලා ඇරියලු ලියුම මේ තැපැල් ස්ථානාධිපති හරහා. දිවෙන් නැන්සේ තැපැල් ස්ථානාධිපති බාරේ කොළඹ 17 හරි යම ඇරියා. ඊයර් වාසේ ලියුම ගිහිල්ලා අන්තිමට ඇත්තටම ස්ථානාධිපති අතර පත් වෙලා තියෙනවා. ඊපස්සේ බනවලු පව් මේ මිනිස්සයා. නැත්නම් ඇත්තටම නෑ ඉතින් බුර කන්න මිනිහෙක්. කියලා ඊටපස්සේ කළු ඔෆිස් එකේ කටියට අවිස් කී කී හරි දාලා මේ මිනිහගේ රිටර්න් ඇඩ්‍රස් එකක් තිබුණාලු. දාලා ඇරියලු අන්තිමට ඩොලර් 45ක් කම්බිලා දාලා ඇරියලු. අර ඩොලර් 45 මේ සිගරට් බීලා ඊපස්සේ ලියනවලු අනේ දෙයියන් නැන්සේ මේ සැරේ ඊගාව සැරේ වෙනකොට ස්ථානාධිපති හරේ වන්නපාව ඩොලර් 5ක් ගහලායි කියලා. ඌ කොමිෂන් තියාගෙනයි කියලා. ඊට පස්සේ එහෙනම් මට කෙලින්ම වණ්ඩේ කියලා. ඔන්න දෙයියෝ. මේ කවුරු හරි දෙයියෝ වෙනුවෙන් ඉඳගෙන ඩොලර් 50 දුන්නා නම් දෙයියෝ පර්ෆෙක්ට්. ඩොලර් 45 දීපු නිසා කියනවා මේ අර ඩොලර් 5ක් ගාලයි කියලා. ඉතින් ඔය වගේ තමයි දෙයියෝ. ඒ දැන් පුන්නක අහනවා ඒකයි ඒ පාරායන වර්ගයේ තියෙන වටනාගම. පුන්නක අහනවා සාංශයෙන් මුළු ලෝකෙම Tamanට වැඩි දෙවි කෙනෙක් හිතාගෙන එහෙම නැත්නම් ගුරු දෙවියන් වහන්සේ කෙනෙක් හොයා ගන්නවා. එහෙම නැත්නම් අදහන්න කෙනෙක් හොයා ගන්න. කවුරු හරි හොයා ගන්න. හොයාගෙන ඉවරලා එයාට යාග හෝම පුද පූජා ඔක්කොම කරනවා. කිරුවට ওই ජරා ව්‍යාධි දෙක නිසා හට ගන්න මේ දෙයියෝ ඉත්ත භාවේ නිසා හට ගන්න මේ දෙයියෝ යාග හෝම කිරීමෙන් ජරා ව්‍යාධි ඉක්මවන්න පුළුවන්ද කියලා. ඒත් කෙනෙක් අහන්න ඇති ප්‍රශ්නය. යහන්නේ නිකන් වටෙන් අහන්නේ දෙයියෝ ජරා ව්‍යාධි ඉක්මවලා දින්නේ කියලා. නෑ උන්දත් ඉන්නේ අපේ බෝට්ටුවේමයි. උන්දත් ඉන්නේ ඒ භව රාගයේ මැද. එයා පෙරපින් කරපු නිසා මේ ටැක්ස් ගවන්න ඕනේ නෑ දෙයියන්ට. රස්සාවක් කරන්න ඕනේත් නෑ. ඉතින් ඒ දිව්‍යමය වර්ණ ගන්ධ රස ඕජා හම්බ වෙනවා. ඉතින් නිසා අපි හිතනවා දෙයියන්ට ඇති වෙන්න මේ රස්සාවක් කරන අපිට ආදායම් බදු ගෙවන අපිට මේ මනුස්ස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දෙන්න පුළුවන් කියලා. නෝ දෙයියන්ගේ දේ ජරා වියදපත් වෙනවා මේකත් ජරා වියදපත් වෙනවා. ඒ බව මනුෂයාට තේරෙන්නේ නැහැ. අපි බොහෝම ගෞරවයෙන් පූජා වට්ටි ඔප්පු කරන යාග හෝම කරන මේ දෙයියන් ආංශයෙන් ඒ දෙයියන් ඇතිවීමට හේතු වෙච්ච ඉත්ත භාවයේ නැතිවීමක් හෝ ව්‍යාධි ජරාව නැතිවීමක් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මෙතන තියෙන මේ විෂම චක්‍රය තමයි පුන්නක සූත්‍රය පුරාවට බුදුජානනාසේ විස්තර කරන්නේ. ඒ විදිහට මම දෙවියෙක් මවන්න දෙවියෙක් අදහනවට වැඩිය තමන්මයි ආත්ම භාවයේම තමයි තමන්ට වැඩිම ප්‍රේමවන්ත දේ. ඒක දරුවෙක් නෙවෙයි, භවභෝග සම්පත් නෙවෙයි. ඒ භව තේරුම් ගන්න වැඩියෙන්ම සැප දෙන්නේ ආත්මය තමයි, වැඩියෙන්ම දුක දෙන්නේ ආත්මය. ඒක තේරුම් ගත්තොත් ආත්ම භාව පදනම් කරගෙන තමයි මේ ප්‍රේමය හටගන්නේ, දෙයියෝ හටගන්නේ ඔක්කොම කියලා ඒක තේරුම් ගැනීම තමයි නිවන් දකින්න නැත්තම් ආත්ම භාවේ නිෂේධනය කරන කියලාත් ඒකට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුන් අදහන කට්ටිය කැමති නැහැ. බුදුහාමරංග පොටෝක තියෙද්දි දෙයියෝ අදහනවා. මොකද ආත්මේ තියාගෙන ජරා ව්‍යාධි දෙක නැති කරගන්න පුළුවන්ද? ඉත්ත භාවේ තියාගෙන මම අනිකායට වැඩිය ජරාවෙන් අඩු, මම අනිකායට වැඩිය ජරා ව්‍යාධෙන් අඩු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් නම් අපි නොකරන දෙයක් නැහැ. ඒ නිසා මේ ත්‍රිවිල්ලර් එක ගහලා තිනවා ඔක්කොමලා කැමැති අපේ දියුණුවට. හැබැයි ඒගොල්ලෝ තරම් නොවි පොඩ්ඩක් අඩුවෙන් දියුණුව නම් තමයිලු කැමති. ඒගොල්ලෝ මේ මාතෘකාවට අපි යනවා. ඒ කවුරක් කැමති නැහැ. අපි අම්මලා තාත්තලාත් කැමති නැහැ. ගුරුවරුවත් කැමති නැහැ. එයාගේ මට්ටම ඉක්ම වුණාට. එයාගේ මට්ටම පොඩ්ඩක් අඩුවෙන් ඉන්න එකට ආශිර්වාද කරනවා. ඉතින් ඒක තමයි ඉත්ත භාවකයන්. එහෙම නැත්නම්
ආත්ම ස්නේහණය කියලා කියන්නේ. ඉතින් එක දවසක් ඒ කුසල රජුරෝ මල්ලිකාවෙන් අහනවා හොඳටම ප්‍රේම කර කර ඉඳ වෙනකොට වෙන්න ඇති. ඔයා වැඩිම කාටද ප්‍රේම කරන්නේ කියලා. ඒ මල්ලිකාට මේ මොළ ධාතුව තියෙනවා. අනික කාන්තාවට නැහැ කියලා මම කලාර කියන්නේ. කෙසේ නමුත් මොළ ධාතුව තියෙනස කියන මම ප්‍රේම කරන්නේ මටමයි කියලා. දැන් මේ ප්‍රේම කරද්දිම කුසල රජුරන්ට හිත පීරි ගෑනවා. කීරි ගෑවිලා නම මේ ගෑණි කොච්චර කෙරුවක ඒ ගෑණි ඊට පස්සේ තින් කියන්න කෙනෙක් නැතු වගේ මේ දෙයයන් ආංශේ වගේ කියලා බුදුජානන ආංශර කියනවා බලන්න ස්වාමීන් වහන්සේ මම මේ මොහොතේම අත්‍යන්ත වේලාවක මල්ලිකාවකින් ඇහුවා කාටද ප්‍රේම කරන්න කියලා මල්ලිකා ප්‍රේම කියනවා මම තමන් තමන්ට තමයි ප්‍රේම කරන්න. ඉතින් බුදුන්ස කියනවා මේ මල්ලිකා කියන කතන්දර මේ ඇත්ත. මේ ලෝකයේ ඉන් එහාට කියන ඔක්කොම මේ ඒ අර ආත්ම භාවයේ වංචනික ධර්මයක්. ආත්ම භාවයේ පෙන්නන කරුණා මෛත්‍රී මුදිතා ඔක්කොම ඒ concept එක නැත හැඟුම් ඒ කොමුල තියෙන්නේ මේ අත් භාවය. ඉතින් ඒ නිසා භාවනා පටන් ගන්නකොට කායනුපසනාවෙන් පටන් ගන්නවා. තුංගව දෙනකොට තේරෙන්නේ මේ කායනුපසනාවේදී මම දැන් මෙතන කියනකොට මේ මම කියලා පටන් ගන්නකොට මම නැති වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඇයි මේ අනාත්ම ධර්මික මම දැන් මෙතන කියලා පටන් අරගන්නේ. ඉතින් ඒක මේ දාර්ශනිකව නම් විස්තර කළ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා නම් තර්ක සාහිත්‍යයට විස්තර කළ දෙන්න පුළුවන්. මම තියනවා, දැන් තියනවා, මෙතන තියනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න කියනවා. ඒ නිසා මම දැන් මෙතන කියන එකට හිත ලක්ෂ කෝටි වාරයක් කියලා කෝටි වාරයක ගෙදොලා බලන්න කියනවා. මම කියලා ඊත භාව සහ අඤ්‍යතා භාව කියන මම සහ මම නොවේ කියන සීමාව භාවනා පටන් ගන්නකොට කොහොමද වැටෙන්නේ? දිගට කරගෙන යනකොට මොකද වෙන්නේ? මම කියන එක පැත්තක දාලා අපි කියමු මම කියන්නේ හුස්ම කියලා. කය කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කය කියලා හොඳ වෙන ආශ්වාසයක් කරගන්න. ආශ්වාසය කියන එක පටන් ගන්න කොතනින්ද ඉවර වෙන්නේ කොතනින්ද? මොකද්ද ආශ්වාස ප්‍රශ්වාසයේ සීමාව? අපිට කොච්චරද අල්ලන්න පුළුවන්නේ? ඒකද ඇත්ත පැවැත්ම? නැත්නම් අල්ලන්න පුළුවන් ප්‍රමාණය එහා තියෙනවද? ඒකේ සීමාව කොහෙද? එතකොට ඉත්ත භාව අඤ්ඤතා භාව කියලා කියනවා. මෙන්න මේ ඉත්ත භාව අඤ්ඤතා භාවය අතර කවදාකවත් පැහැදිලි සීමාවක් මරියාදාවක් ඉමක් කොනක් නැහැ. ඒක හැමදාම අපේ තකතිරුකමට සහ ප්‍රඥා මේ තෘෂ්ණාවට සාපේක්ෂව ඉත්ත භාඤ්‍යතා භාව අතර මේ සීමාව එහෙම වෙනවා. මේක කොච්චර අනිත්‍ය කියනවා නම් ඒක දැකීම පවා මනුස්සයට ක්ලාන්ත කරන සුළුයි. ඒක දැකීම පවා මනුස්සයට වක්කාර ජනවන සුළුයි. ඒක දැකීම පවා මනුස්සයට කය සහලවන සුළුයි. කම්පිත චංචල වෙන සුළුයි, නීරස වෙන සුළුයි, පරියන්කේ නැගිටලා විසිකරන තරම් සුළුයි. ඒ නිසා මිනිස් කැමති නෑ මේ මම කියන එක නැත්නම් මේ අපි ගත්තොත් ආශස් ප්‍රසාද කය කියන එක මොකද්ද? ඉත්ත භාවඤ්‍යතා භාවයක ඉති අජ්ජත්තක්වා කායේ කායනුපස්සී වීරති, ඉති බහිද්ධාවා කායේ කායනුපස්සී වීරති, ඉති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී වීරති කියනකොට ඉඳ ගන්නකොටම නම් නිකන් අපි තර්කේට වගේ කිව්වොත් ඉඳ ගන්නකොටම නම් මේ උද්දම් පාදතල අදෝකේශ මත්තකා තච පරියන්තම් පූරං නානප්පකාර අසුචිනේ පච්ච වේකති. කෙස්වල්ලෙන් යට පාතලෙන් උඩ හැම පිරිකේ කොටත්තා වූ මේ තුල දෙච්චක් මහා කුණපයන් තියනවා කියලා ඕක අපි අජ්ජත්ත කියලා ගන්නවා. කය අජ්ජත්ත, කයෙන් පිට බාහිර කියලා. ඒ නිසා හිත පිට යනවායි කියලා කියන්නේ ආධුනිකයෙකුට මේ කය සීමාවෙන් හිත පිට යනවා කිය. නමුත් අපි හිතමු උපදේශය කියන්න අහන්න ලැබුණා ඉඳගෙන ඉන්නකොට උඩුකයට විතරක් හිතියෝ දාන්න කියලා. මෙතුට එයා උඩුකයට හිතියෝ දාන්නකොට සාර්ථක වෙනවා. එතකොට එයාට හිත යටිකයට ගියොත් ඒත් හිත පිට ගියා වෙනවා. මොකද එතකොට ඉත්ත භාවයේ තියෙන උඩුකය යටිකයත් අඤ්‍යතා භාවයට පත් වෙලා. ඒක මූල ධර්මයේ පිළි අරගෙන. ඊට පස්සේ යාට කියන උඩුකයත් නාසිකාග්‍රේම තියන්නේ. නැත්නම් උඩුතොලේ තියන්නේ කියලා. එතකොට උඩුතුලිය තියන්න උත්සාහ කරන කෙනාගේ හිත උඩුකය විසේ විසිර ගියොත් ඒ පිට ගියා වෙනවා. යටිකය විසේ විසිර ගියත් පිට ගියා වෙනවා. ලෝකයේ විසේ විසිරලා ගියත් පිට ගියා වෙනවා. ඉතින් මේක අඩු කරලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ නැත්නම් මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන ආස්වාසේ හිත පවත්වන්නේ මේ මනසිකාරය පවත්තන යෝගයාගේ හිත ප්‍රස්වාසයේ විෂේ විසිර ගියොත් ඉංජති පන්දති කම්පති කිය. හිත සැලෙයි, ගැස්සෙයි, චංචල බවට පත් වෙයි.
ඉති ආස්වාසේ හිතපවත්න්නේ කියලා නැත්නම් නාසිකාග්‍රේ හිතපවත්න්නේ කියලා ඉන්නේ කෙනා උඩුකය විසිර ගියත් හිත කම්පණ චංචල වෙනවා. යටිකය ප්‍රය විසිර ගියත් හිත චංචල කම්පණ වෙනවා. බාහිරේ විතර ගියත් කම්පණ චංචල වෙනවා. ඒ මොකද අර ඉස්සල මුලුකය කියලා ගත්ත එක මම ඉත් භාවයේ දැන් උඩුකය ඉත් භාවයේ. ඊට පස්සේ නාසිකාග්‍රේ ඉත් භාවයලා. ඒකෝට මේ ඉත් භාඤ්‍යතා භාවය කියන එක කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා බැලුවොත් දැන් මේ හුස්ම පටන් ගන්නකොට නාසිකාග්‍රේ වැටෙන්නේ මොකද? හුස්ම පීරාගෙන යනකොට කොහොමද වැටෙන්නේ? හුස්ම ගෙවෙනකොට කොහොමද වැටෙන්නේ? එතකොට මහා විශාල අර මම කියන එක විතරක් නෙමෙයි දැන් කියන එක විතරක් මෙතන කියන මේ තුනම අපි ඇතයි කියන පවතී කියන යම් ඇදහිල්ලක හිටියානම් ලක්ෂ කෝටි වාරයක් කරලා පෙන්වන්න කියනවා මේ හුස්මක නැත්තම් ආස්වාස් ප්‍රස්වාස කයෙහි නැත්තම් මේ කය అనుපස්සනා කියලා ගන්න එකෙහි මේ මේ මම කියනද මෙතන කියනද දැන් කියනද තරම්වත් දෙයක් ඇත්තේ නැහැ. ඉතින් වැඩි භාවනා කරපෙකන වැඩියෙන් මේක නිෂේධනය කරනවා. වැඩියෙන් මේක පිටු දකිනවා. අදුවෙන් කරන එක නේ ඒක පොතේ කියලා තියෙන නිසා නැත්තම් චින්තාමය ඥානද වැඩක් නැහැ. ඉතින් භාවනා කරුවන් නැසත් මම නැහනේ. මෙතන නැහනේ කියලා ලහ ගන්නකොට මටයි කියලා මැනිල්ල වර්ධ ගන්න. ඒ නිසා මෙතන තියෙනවා කියලා පටන් ගන්න එක තමයි මේ ප්‍රතිපදාවේ තියෙන ගතිය. ඊට පස්සේ තියෙනවයි කියන උපකල්පනය ප්‍රතික්ෂේප කිරීම තමයි කරන්නේ. දරුව නෙවෙයි අපි භාවනාට ගන්න. එහෙම නැත්නම් ඇලදුල ගංගාවල් නෙවෙයි. කොරෝනා නෙවෙයි. මම කියන එක ගන්න මෙහෙම තමයි සාධාරණීකරණය කරන්නේ. ඉතින් ඒක එක සැරයක් නිෂේධනය වුණාට දෙසරයක් නිෂේධනය වුණාට අපේ හිත කල්ප කෝටි ගාණක් මේ ඉත් භාව අල්ලගෙන ගහපු තොරණක් ගහපු කතන්දරයක් ගහපු රචනයක් තියෙන්නේ ඕක නැති කරන්න බෑ. හැබැයි නැවත නැවතත් මේ මම දැන් මෙතන කියන එකේයි බලාන ඉන්නකොට නැතිවීම කෙසේ වෙතත් මේ මම දැන් මෙතන කියන එක වෙනස් වෙන සුළු ගතිය කියන එක පවා අලිම අභියෝගයක්. එතකොට අපි මෙතෙක් කල් ගොඩනගාගෙන ආපු සියලු මූල ධර්ම සියලු සමීකරණ සියලු සත්‍යයන් ඔක්කොම බොරු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කෙනාට බාහිරෙත් බොරු වෙන්න පටන් ගන්නවා. එතකොට ශ්‍රද්ධාවට ඇදහිල්ලට විශාල ඉන්ජින කම්පන චංචල ප්‍රපංචනෙ ඉඳ පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට මේ තමන් එල්ල වෙන්න බලාපොරොත්තු වෙන එල්ල කරගෙන යන එල්ලය නැත්තම් බලාගෙන ඉන්න පරමාර්ථය පවා ලඟ වෙන්න වෙනස් වෙන බව තේරෙනවා. වෙන ලෝකේ තියෙන ඕනෑම දෙයකට පරමාර්ථය ස්ථාවර වෙනවා යන්න. පරමාර්ථ අපි ලඟ වෙනවා. නමුත් මේ වැඩේදී විතරක් ප්‍රතිපදා විතරක් තමන් ඒ තිබ්බ පරමාර්ථයත් නැත්තම් මම කියලා ගත්ත මේ කයත් හුස්මත් එන්නේ බොඳ වෙන්න පටන් ගන්නවා. මේක විස්තර කරලා දෙන්න පුළුවන් මේ සංදිස්ථානයේදී විපස්සනා වශයෙන් බලන එකනා මේකට සූදානම් වෙනවා. සමතේ අනේක නම් මෙන්න මේක ප්‍රතික්ෂේප කරනවා කියන එක මම පුද්ගලිකව අත්දකපු එකක්. ඒක තේරෙනවද හරිද වැරදි කියන එක මම විවෘතව තියෙනවා. මම මේ බලහන් ඉන්න ආසල් ප්‍රසවාසයේ දිගටම එක විදිහටම පවතිනවා. ඒකට සමවදින්න පුළුවන් ධ්‍යාන ලබන්න පුළුවන් ආදී වශයෙන් යනකොට ඒක පිළිබඳ නිත්‍ය සංඥාවක් තියෙනවා. නෑ මේ කියන හුස්ම පවා බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන බව අට ලැස්තිලා සූදානම් සරිණ යන එකන අපි කියනවා විපස්සනා කරනවා කියලා. එතකොට ඒ එල්ලේ විපරිණාමය එයාට දැක ගන්න පුළුවන්. නමුත් ඒක කියන්න භාෂාවක් ලෝකේ නැහැ. තමයි මේ එල්ල කරලා බලන දේ විනාශ වෙන බව ලියන්න ගන්න භාෂාව පවා අසරණ වෙලා යනවා. ව්‍යාකරණේ අසරණ වෙලා යනවා. ඒක ආර්ය විවහාරෙන් තොරව කියන්නත් බෑ. ඉතින් ඒක නිසා භාවනා ලෝකේ හරියට අද පොත් ලියවෙනවා. හරියට අදහස් ප්‍රකාශ කරනවා. ඒකෙකින් සමහරෙකුට තේරෙනවා සමහරට තේරෙන්නේ නැහැ. සමහරවට ව්‍යාකරණත් වැරදි ඉදිරිපත් කිරීමත් වැරදි. මොකද මේ විස්තර කරන්න හදන්නේ මේ එල්ල කරන එල්ලේ බව අනිත්‍ය භාවය පෙන්වන්න හදන්නේ. ඉතින් අන්න එහෙම ගන්නකොට පුතා නෙවෙයි දරුවෝ නෙවෙයි මේ මධ්‍යස්ථ ලක්ෂණයට ගන්න තියෙන්නේ. අත්ත කියන එකමයි. ඉතින් ඒක නිසා ආරම්භයේදී මම කලිමුත් එදගේ පාරත් මතක් කරා වගේ දන් දෙන වෙලාවේදී සිල් රැකෙන වෙලාවේදී සමතේවන්න වෙලාවේදී ආත්මය කියන එකක් තියෙනවා. ඒක හොඳට පිරිසිදු කරලා නාවලා සීතල කරලා ඒකට අවශ්‍ය සප්පාය කන්නු දීලා තමයි භාවනාවට වාඩි කරන්න ඕනේ. ඒ වා මූලික අවශ්‍යතා පසුබිම් කාරණා එහෙම නැත්නම් ආසන්න කාරණා කියනවා. නමුත් විපස්සනාට ගිය වෙලාවෙ ඉඳලා
ඒක ඒකතු කරන ආපු එක්කෝම පදනම ඔක්කොම බොල් වෙලා ඔක්කොම ජොර වෙලා ඒකේ වසන්ඩ දරන්න දෙයක් නැති භාවයට එනකොට තමයි ওই කම්මැලිකම නීරසකම පාළුකම එහෙම නැත්නම් සහලවන දෙදරන ගතිය එන්න පටන් අරගන්නේ හැමදේම අවිශ්වාස වෙන්න පටන් අරගන්නේ අන්න ඒක අරහ යන්න බෑ ඒක මං හිතන්නේ මේ දෙයයන්ට මේක දැනගත්තට ඒ දේවාත්ම භාවයේ නැත්නම් භවතණ්හාව තියෙන තාක්කල් එයාට පුළුවන් වෙයි කියලා මේ ඉත්ත භාව ඉත්තත්තේ කියන එක දුරුවන් කිරීමට විපස්සනාව තියෙන්නේ සීල සමාධි සමත කියනවා තියෙන එක ස්ථාවර කරගන්නයි මෙන්න මේ දෙක අතර පටලැවිල්ලේ බටහිර මානසික විද්‍යාවේ දිගටම මානසික රෝග නිවාරණයේදී උපදේශනයේදී මේ ඉත්ත භාව ස්ථාවර කරලා දෙන එක තමයි කරලා තියෙන්නේ ඉත්ත භාව ස්ථාවර කරනවා කියන්නේ ජරා ව්‍යාධි ස්ථාවර කරනවා ඉත්ත භාව අත්ත භාව ස්ථාවර කරනවා කියන්නේම කාම රාගේ වඩනවා ඊට පස්සේ දිගටම ඒක පදනම් කරන දුක් එනවා ඉතින් ඒක නිසා මේ බටහිර මානසික විද්‍යාවේ උපදේශනේ ස්වභාවික මරණයක් නැහැ කියලා තියෙනවා සනීප වෙච්ච ගමන් ආයෙ මෙයා කාම රාගයට වෙනවා කාම රාගයට ගිහලා ආයෙ මේ භව රාග විභව රාග ඇති කරගෙන ආයෙ අතෙන්ද මේනවා ප්‍රශ්න විසඳන්න. ඉතින් ඒ නිසා විහිළුවක් වෙන්න පුළුවන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අවසාන කාරණා යම් කිසි කෙනෙකුට මානසික මේ රෝග වලින් උපදේශණයෙන් නිදහස් දේශනාවෙන් යම් සාන්තියක් ආවනම් එයාට හොඳම වෙලේ තමයි මානසික උපදේශකවරයෙක් වෙන එක. ස්වභාවික මිනිසෙක් වෙන්න බෑ. විච්ච ගමන් එයාට ආපහු සැරයක් අර කාමරාගයට වැටෙනවා යනවා. ඒ නිසා මේ ඉත්ත භාව නැති කිරීම එහෙම නැත්නම් මේ අත් ස්නේහ නැති කිරීම උච්චින්ද සිනේහ මත්තනෝ සුඛං සාර්ධිකං වපායන කියලා තමන්ගේ තියෙන ආත්ම ස්නේහේ වතුරට බැහැලා කුමුදුමලක් අතින් කඩානෙලනාසේ කඩානෙලනොයි කියන ගතිය බටහිර මානසික විද්‍යාවට දාන්න බෑ. මොකද මේ දේශනා කරපු එකම කෙනෙක්වත් මේ කියන ඉත්ත භාව ඉක්මවන දෙයක් ගැන හිතලත් නැහැ. ඒගොල්ලන්ට ඒකට කලන්ත හැදෙනවා. ඉතින් මේ අටුවා යුගයේදීත් ඒක එහෙමමයි. ඒ අටුවාවන් ගැන කතා කරමු කිසිම කෙනෙක් නිකමටවත් ඒ භව තණ්හාව ඉක්මවන්න විභව තණ්හා ඉක්මවන්න මේ ජීවිතේම නිවන් දකින්න කතාවක් නැහැ. ඊට බොහොම සමාන්තර ගතියක් පේන්න තියෙනවා. මේ බ්‍රහ්ම පදාර්ථයේ ඉහළින්ම තේරුම් ගත් එක්කනත් කිසිම දවසක ප්‍රකාශ කරන්නේ මම බ්‍රහ්ම උණයි කියලා. අරිකන්නේ මරණය මැත්තේ බ්‍රහ්ම වෙන බවට සාතිකයක් තියෙනවා. මේ ජීවිතේදී නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මේ අත්භාවයක් තියෙනවා කියලා පටන් ගත්තට මම දැන් මෙතන තියෙනවා කියලා පටන් අරගෙන ඒක දිගට දිගට කරලා ඒක ඉවර කරපුවාම මැරෙන්න ඉස්සරළම මේ ජීවිතේදීම මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ නිසා ආයේ පුන්නක මානවකයා පරායන වර්ගයේ පුන්නක සූත්‍රය අහනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට ඉත්තත්වයක් ඇති නිසා එහි ජාති ජරා ව්‍යාධිය නිසා මනුෂ්‍ය දෙය අදහනවා පූජා යාග හෝම තියෙනවා ඒ තිබ්බට දෙයයන් ආංශය ඇදහුවට ජරා ව්‍යාධි මත වෙන්නේ නැත්තම් මේකට කරන්න තියෙන්නේ මොකද්ද කියලා. ඒකට බුදුන්ස කියනවා මේ භව රාගේ දැනගන්න කියලා. මේ මනුෂ්‍යයා මුළු ජීවිතේම මුළු භෞතික ඥාන ලෞකික ඥාන සියල්ලම තනි වචන කියනවා භව රාගේ. ඒක වඩන්න මෙච්චර නටද්දී විමංශයට භව රාගේ නැති කිරීමේ අදහසක් ඥාණයෙන් පොතේ දැන් මෙන් ගන්න පුළුවන් කියලා කියන්න බෑ. අන්න එවැනි විප්ලවීය චින්තනයක් තමයි බුදුරජාණන් වහන්සේ ඇති කරේ. බුදුරජාණන් වහන්සේ උගන්වන මේ දෙයටත් ඥාණය නොවේ කියන්න බෑ. ඥාණයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කාම රාග, භව රාග, විභව රාග කියන මේ තුනම තේරුම් අරගෙන ක්‍රමයෙන් ඒක නැති කරන්න නැත්නම් තමන්ගේ පරමාර්ථය විනාශ කරන දෙයක්. ලෝකේ තියෙන හැම දෙයක්ම පරමාර්ථය තහවුරු කරන එක. ඉතින් ඒ දෙක අතර වෙනසමයි මේ දෙයියෝ බුදුන් අතර තියෙන වෙනස. ඉතින් දෙයියෝ දෙයියෝ අදහනවද කියන ප්‍රශ්නේ අපිට අහන්න පුළුවන්. දෙයියෝ බුදුන් අදහනවා කියලා හන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙනවා දෙයියෝ දෙයියෝ අප්සෙට් වෙනවද දැන්නේ මේ වගේම මිනිස්සු අදහනවලු. දෙයියෝ මිනිස්සු අදහනවලු. දෙයියෝ ස්වර්ගයේ විදිහට සලකනවලු මිනිස්සු ලෝකේ. මේ බුදුහාමර කියපු දේ දැනගෙන ඔය දෙයියන්ට පුදු පූජා තියන වෙනුවට මේ මම දැන් මෙතන භාවනා කරන කෙනා
මම දැන් මෙතන කියන එක සාක්ෂාත් කරගන්න බලන කෙනා දෙයියන්ට කරන්න බෑ. මොකද දෙයියන්ට කට්ටිය පූජාවට ගෙනත් දුන්නට පස්සේ ඉතින් ඒකට ආශිර්වාද කර කර ඉන්න eBay. ඒකට මොන රවුඩ හිටියොත් උඳෙලා ඇඳනකම් මොන රවුඩ ඉන්නවද? ඒ අත තියා හිටුත් මේ ආශිර්වාද කරලා හෙල්ලෙන්න පෙරලෙන්න වෙලාවක් නැහැ දෙයියන් අතර. මනුස්සයන්ට එව නැහැ නේ ජීවර ගලවලා පැත්තක තිබ්බා. ඔය තමන්ගේ වැඩක් කරගත්තා. ඒකටදී දෙයියන්න බෑ. දෙයියෝ ඉන්නේ රාමු කරලා නිකන් මේ පික්චර් එකට පෝස් කරලා වගේ. මනුස්සයාට නැහැ. ඒ නිසා මනුස්සයන්ට පුදුම මනුස්සත්ව භාවය ලබන්න දෙයියෝ පුදුම ගරු කරනවලු. බුද්ධත්වයට පස්සේ දුර්ලභ දෙයි මනුස්සත්ව පටලාවේ. එනමුත් මනුස්සයා දිහා බලනකොට මනුස්සයා නිතරම දෙයියෝ දිහා බලන්නේ. ජී ලස්සන්ට අඳිනවා. ඇඳලා තමන්ගේ ඕන කරන ඔක්කොම ටික දෙයියන්ගේ ඇඟේ දානවා. ඒක හරියට මේ තමන්ට ජීවිතය ලබා ගන්න බැරි වෙච්ච දේවල් දරුව ලව්වා කරගන්න දෙමව්පියෝ පුදුමාකාර නැටිල්ලක් නටන තමන්ට පොඩි කාලේ කරගන්න බැරිව දරුවන්ට දෙනවා. ඉතින් දරුවා දන්නවා මේ අම්මලා තාත්තලා මේ තමන්ගේ රාමුවට ෆොටෝ ඇඳගන්න මේ චිත්‍ර ඇඳගන්න තමයි මේ දරුවෝ ඉස්සරලා තියාන්නේ කියලා. ඒ වගේම තමයි දෙයියන්ගේ රූපෙත් අත්වලට දෙන්න ආහුද වැඩි නිසා අත් දෙකක් මදි වෙනවා. 4-6-8 දාලා ආහුද ඔක්කොම දාලා ආභරණ තිනව පුළුවන් තරම් දාලා දෙයියෝ රූප හදනවා. ඉතින් ඒකල්ලි වල එයාට වඳිනවා. ඒ නිසා මේ ඒකල කුච්ච දුරදිග ගියාම කියනවා දෙයියෝ තමයි මිනිස්සු මැව්වී කියලා. නැත් වජ්‍රඥා නාමසු කියනවා මිනිස්යාට නැති පරිකමට දෙයියෙක්ම වාගෙන දෙයියෝ අදහගෙන ඉන්නවා. මොකද මිනිස්යාට ෂුවර් නැහැ මේ ඉත්ත්වභාවයේ තියෙන සාකල් අත්ත්වභාවයේ තියෙන සාකල් ජරා ව්‍යාධි නැති කරන්න බෑ. ඒ නිසා අර පිට කවුරුටි අල්ලගෙන එයාට හේතු කරන එක ලාභයි. හරියට ආසසී ක්ලාක් මේ චන්ද්‍රිකාව කරලා චන්ද්‍රිකාවට යවන පණිවිඩ ආපවරවලා වෙනකොට පෘථිවිය අමුතු ස්වරූපයක් අපි දැක්කා. ඒකේ මොකක්වත් නැහැ. ඒකේ තියෙන්නේ යවන පණිවිඩ පරිවර්තනය කළ වෙනක විතරයි. පරිවර්තනය කළ වෙනක විතරයි චන්ද්‍රිකාවේ කෙරුවේ. ඔච්චරම තමයි දෙයියන් ආසිත කරන්නේ. අපි කවුද කියලා අපේ ඇදහිල්ල තුල තියෙනවා. මං අදහන දෙයියෙක් නා. ඉතින් මගේ කවුද අදහන ස්වරූපෙන් කියන්න පුළුවන්. සර්වඥන් ආංශයේ ඒ වගේ තැනකට ගණ්ඩ බෑ. සර්වඥාංශයේ මේ දේවාභරණ දාලා බුරුමේ මේ ඔටුන්නක් දානවා. මේ කඩුගස්ථාන වගේ වව බඳිනවා. සිවුරටත් මේ ගෙත්තන් දාලා හරි ගසා. එතනින් ගියාම මේ විහිළු කරනවා නෙවෙයි හොඳ නෑ මං කියන්නේ. විහිළුකුත් නෙවෙයි තැත් ඇව්වා මං දැකලා තියෙනවා. මේ එමරල් බුද්දා තායිලන්තේ තියෙනවා අපේ දළදා මාලිගා වගේ සලකනවා. ඉර්තු තුනට සිවුරු තුනක් අඳිනවා. ඔක්කොම බොම කැටයන් දාලා රත්තරණින් රිදියෙන් දානිත ලොකු උත්සවයක්. මේ ඍතු මාර වෙන දවසට ඒ එක එක දේවල් අඳිනවා. හැබැයි මේ දෙගොල්ලම මේ ලංකාවේ බුදු පිළිමට කැමති. හරියම ස්වභාවිකයි කියලා මොකද ඔටුනු දාලත් නැහැ. කඩු කත්තානත් නැහැ. පිත්තල බොත්තක් නැහැ. සිවුර. අරකේ පිත්තල වලින් හැඩ දාලා එන සෙල්ලම් දානවා. ඉතින් බුදු පිළිමයක් අරන් ගියාම මේ සයිඩ් හැම වෙලාවෙම ලංකා බුදු පිළිම හරියම සබයි. ලංකාවෙත් බුදුන් දැකලා අඹනවා නෙවෙයි ඒක වෙනම කතාවක්. ගිපාර ගියාට පස්සේ ගෝවා ඒක මේ පිළිමේ ලස්සන හැබැයි බුදුහාමරේ දකුණු තනේ එළියෙන් තියලා හදලා තියෙන එක හර නැහැ. ඔකත් වහලා හදන්න තිබ්බේ කියලා. තනපුඩු පේන්න තියනවලු. ඉතින් ඒ වගේම මිසක ඔටුනු දාන්නේ නැහනේ. ඉතින් ඒ අර දෙයියොන්ගේ තැනට ගණ්ඩ හදනවා. Hindu ආගමේ මේක විෂ්ණුගේ නවිනි අවතාරය බවට පත් කරගත්තා. මොකද අහක් කරන්න බෑ බුදුහාමුදුරුවෝ. මණ්ඩලයට ගන්න ඕන කොහොම හරි ඩිරෙක්ටර් බෝඩ් එක පිටිලා දහ දෙනා ගන්න පුළුවන් ඒ 11 වෙනියට හරි එක්කෙනෙක් අස් කරලා හරි එක්කෙනෙක් අපි කරේ වේ සතිපාසලේ එක් දෙන්නේ තුනේ උපදේශක තනතුර දාලා බෝඩ් එකට ගත්ත කට්ටිය. අන්න ඒ වගේ වැඩක් මෙතන කෙරෙන්නේ. ඊට පස්සේ මේ අපි මවාගත්ත දෙයියෝ එහෙම නැත්නම් මේ බුද්ධජානනාංශෙත් කිත් තියෙනනේ දේව සභාව දේව මෙව්වා. එතෙන්දි ගියාට පස්සේ මේ දෙයියෝ මිනිස්සයාට පුදුම ගෞරවයක් කරනවලු මේ ඉතෝ චුත්වා සුපතිට්ටිතෝ බවාහි කියලා. මෙතනින් මැරිලා ගිහිල්ලා ස්වර්ගයට යන්නේ කියලා දෙයියෝ කියනවලු. දෙය ආහුසය ඉවර වෙගෙන නැහැ දෙයියන්. ඉතින් ඒක කියනකොට ඒ කාමසු කෙනෙක් කියනවා සාන්ත දෙයියන්ට කොහෙ තව ස්වර්ගයක් කියලා. ඒතර බුදුරජාන්සේ කියනවා දෙයියන්ට ස්වර්ගය තමයි මනුස්ස ලෝකය කියලා. දෙයියෝ මේ මැරෙන්න කිට් වෙනකොට දෙයියන්ගේ පහලිනවලු සෝන් ලකුණු පහක්. ඒ කියන්නේ දේව ආභරණවල මඬ ගෑවෙනවලු. කිහිල්ලෙන් දාඩිය දානවලු. අර පල්ලඳගෙන ඉන්න මල් නරක් වෙනවලු. රජුරෝ දෙයියන්ට දෙයිය සභාව මේ විමානේ පාවෙනවලු.
මේ දිව්‍ය භෝජන රස නැති වෙනවා. ඉතින් ඒකට අනික් කට්ටිය දන්නවද ඇති මෙයාට සෝන් ලකුණු පහලා තියෙන්නේ. ඉතින් මිනිහෙකුත් නැහැ නේ බක්කල් නැති වෙන එක නෙවෙයි. මිනිහක් තිබ්බනම් අපිට ඇහෙන ආමංගල්‍ය ආධාර සමිති පිටුවාගෙන ලවුඩ් ස්පීකර් දාලා මිනිහ පිටි දාපුවා දාන වැඩ මොකක් කරන්න දෙන්නේ. දීලෝගේ මොනවක්වත් කරන්න බෑ. ඉතින් ඒ නිසා වට කරලා කියනවලු ඉතෝ මේ චුත්තා සුපතිය මේ සුගතන් ලෝකා සුගතන් ගච්ඡායි කියලා සුගතියට යන්නේ. ඉතින් බුදුහාමරගේ අහනවා එතකොට කීරවසේ දෙයි බුදුහාමරු දෙයියන්ගේ කතාව අපේ සංගය අපිට මැද කියනකොට සංගයවන්සලම කියන සෝයන්ස් දෙයියන්ට කොයිද සුගතිය? නෑ මහන දෙයියන්ට තුගේ තමයි මිනිස්සුකව. ඊට පස්සේ සුගතන් ගත්තා සුගතින් ගත්තා සුලද්දන් ලාභන් ලබ කියනවලු. එහි ගිහිල්ලා ලබන්න තිබුණ උස්සස්ම ලාභේ ලබන්නේ කියලා. එතකොට අහනවා මේ අපේ හාමුදුර කෙනෙක් අහනවා දේව මේ සභාවේ ඉන්න සංඝ සභාවේ සංස දෙයියෝ අගය කරන මනුස්සය ඇතුළේ තියෙන උස්සස්ම ලාභේ මොකද්ද කියලා? ශ්‍රද්ධාව. ඒ තමයි මනුස්සය ගාව ඇත්තෙම නැති දෙය. එහෙම නැත්නම් කියන්නේ මනුස්සයල සාමාන්‍ය බුද්ධිය නැහැ. ඔය নানা ආකාර දේවල් හොයන්න යන කිසි කෙනෙක් ගාව එහෙම ශ්‍රද්ධාවක් නැහැ. දෙයියෝ අදහන කෙනා ගාව තියෙන ශ්‍රද්ධාව දේව ශ්‍රද්ධාව. ඉතින් ඒ නියම මේ බුදුජාන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නෑ මනුස්සය ගාවත් නෑ බෞද්ධ ගාවත් නෑ. බුදුහාමරෝ නැතුව බැරි නිසා තියානිනු. හැබැයි යහක හොම කරන්නේ දෙයයන් ආසිත. පඬුරු ගැට ගහන්නේ වෙන කට්ටියට. මොකද ඒගොල්ලන්ට ඕනේ ඉත්ත භාව. ඊට පස්සේ අර ආමතුරු පිළිගත්තට පස්සේ බුදුන් කියනවා ඒ සුලද්දන් ලාභන් ලැබ සුපතිත්තිතෝ බවාහි කියලා ලැබේ ඒ ලාභේ ස්ථාවර කරගන්න බලන්න කියලා. එතකොට ඒ දෙයියෝ ආනවා මේ මිනිස්සු අපේ භික්ෂුන් වහන්සේ ආනවා බුදුරජාන් වහන්සේ සංසමය මේ ලැබෙන ලාභය ස්ථාවර කරන්න කියන්නේ මොකද්ද? මේ ශ්‍රද්ධාව අවික්කප්ප සාධය පාඩපත් කරගන්න සෝවාන් වෙන්න කියලා කියන්නේ. එතකොට දෙයියෝ මනුස්ස ලෝකේ තමයි ස්වර්ගයේ විදිහට සලකන්නේ. මනුස්ස ලෝකේ තියෙන උසස්ම ලාභය තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ස්ථාවර කිරීම තමයි සෝවාන් වෙනවා කියන්නේ. එතකොට ඒ දෙයියෝ කියනවා එවැනි දෙයියන්ගේ එක්කෙනෙක් බුදුහාමර කියනවා වැඩියම ප්‍රේම කරන්න ඕනේ දරුවන්ට කියලා. දැන්ස් කියන එක හරියන්නේ නැහැ. එහෙම දරුවන්ට ප්‍රේම කිරීමෙන් ඒක බව රාගයට වැටලා ලොකු ගමනක් යනවා. කැමති උනත් අකමැති උනත් වැඩියෙන් ප්‍රේම කරන්නේ අත්ත් භාවයට, ආත්මයට, ඉත්ත් භාවයට, ඉත්ත්වයට. අන්න ඒක තේරුම් ගන්න බලන්න කියලා. ඒක ප්‍රසිද්ධිය කියන්න කැමති නැහැ. ප්‍රසිද්ධිය කිව්වොත් මම කැමති මට තමයි මම හොඳම භාවන තමයි මගේ කය මෙතන දැන් කියලා ඒක භාවනාව නෙවෙයිනේ. ජප මන්ත්‍රයක් හරි කියවන්න තියෙන්න එපා. නාගුණ වෙලක් අතේ තියෙන්න එපා. ජටා මන්ත්‍රු බැලලා තියෙන්න එපා. එහෙම නැත්නම් ඒ මේ කොටියමක් පෙරවගෙන මේ එකක් වාඩිලා ඉන්න එපා. මේ භාවනාවේ මොකක්වත් නැහැ. දැන් මම යන්නේ එනකොට කනකොට බොනකොට මං ගැන බලා ඉන්නවා කිව්වොත් මෙලෝ මිනිස්සේ කියන්න කැමති නැහැ ඒකට භාවනාව කියලා. ඉතින් සත්‍යපාතලි සද්ද පාරිභාෂ ශබ්ද මාලා මං කියන්නේ භාවනා කරන්න එපා. ඒක නතර කරලා සතිමත් වෙන්න බලන්න. මෙතකොට මුඛයේ සතිමත් වෙන්නේ. තම කරන වැඩි සතිමත්. මොකද කරන වැඩි සතිමත්. කරන ඉරියව්වේ සතිමත් වෙන්නේ. ඉතින් එතකොට ගඳකිලියේදී සතිමත් වෙන්නේ වැසිකිලියේ දෙකේදීම සතිමත් වෙන්නේ. කොහොමද මේක සාධාරණීකරණ කිව්වොත් බුදුරජාණන්සේ ඒක තමයි යථා යථා වාකායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරද කය පිහිටලා තියෙන්නේ ඒ ආකාරය ගැන දැනගන්න. ඉතින් ඒකට මට අරක නැ මේක නැ අරවල වෙලා බෑ මේ වෙලාවයි බෑ කියලා කිසිම තැනක මනුෂ්‍යයාට දෙන්න නිදහසට කාරණාවක් නැහැ. කොරෝනා හැදුණයි කියලා, ඇඳින හිත දැම්මයි කියලා, සභාවට යන්න බැරි වුණයි කියලා, ඉස්කෝලේ වැහුවයි කියලා, ඔෆිස් එක වැහුවයි කියලා පන්නේ නැහැ. ඉතින් සම්පණිඩියක් මාර්ගයෙන් මන් දෙසරයක්ම කතා කරලා කිව්වේ මේ කතාව දැනගෙන හිටියානම් කොරෝනා එන්නේ ඉස්සර වෙලා, මේ කතාව දැනගෙන හිටියානම් ඇදින්චි දාන්න ඉස්සෙල්ලා කොරෝනා ආපු නිසා අපිට වැඩි වේලාවක් හම්බ වෙනවා තමන්ගේ බණ භාවනා කරන්න. තම මාත් එක්ක මම ඉන්න තමයි ඉත්ත භාවයේ තියෙන කැමැත්ත අඤ්‍යතා භාවයේ දුරු කරන ගතිය කොච්චරක් ඇත්තද කියලා තේරුම් අරගන්න. ඉතින් ඒක කොරෝනාව නිසා මේ ਸਰවචනාංශික වචනය හැම තැනම වගේ කියවෙන්න පටන් ගන්න තියෙනවා. මයින්ඩ් යෝන් බිස්නස්, තමන්ගේ වැඩක් කරගෙන මේ ඉන්න කියලා. ඉතින් සමහරෙකුට ඒක මානසික රෝග දෙගුණ තෙගුණ කර තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ මොකද මේ දරුවෝ නිතරම ගෙදර දෙයියන්ලා
පවුල් කන ඇයට ගැළවුමක්ම නැහැ. අර කෙස් ගහත් ගලවනවා තියාගෙන. ඊට පස්සේ ගෑණික් ගෙදර. මනුස්සයාට ගැළවුමක්ම නැහැ. ඉතින් ධික්කසාද වැඩි වෙලාලු ළමා අපරාධ වැඩි වෙලාලු ඒ මොකද මිනිස්සු මේ ඔක්කොම කරන්නේ මේ දරුවන තියෙන ප්‍රේමය කියලා කිව්වට මේ දරුව නිතර පේන්න පටන් ගත්තාම ගලියේ ගහලා මරන්න හිරු. ඉතින් අර මේ ඌට කියන්නේ වෙන මොකට මට අම්මා දැන් පරියෙක් එක දරු බටව ටිකර දුන්නලු මේ මී පුප් වගේක් මී මල් වගේක් ගලක දාලා ඕක වේලෙනකම් බලාගෙන ඉපන් මම ගිහලා ගොදුරු හැයන්නකම් ගලාර පැටියා ඉතින් ගණන් ගන්න තු ඌ ඇවිදින්න ගිහලා ගිහලා එනට එන අවුවක් ඇවිල්ලා අර මල් ටික ඔක්කොම හොඳටම පුංචි වෙලා ඇකිලිලා උළුඟකට ගහගෙන ගියා. අම්මා එනකොට කොල්ලත් නැතිලු කුරු පැටියත් නැතිලු මල් ටිකත් නැතිලු දීපුවාම එකක් එතරම් මැරලා යනවා. පැටිය මැරලා යනවා. ටික වෙලා ගිහිල්ලා ඇත්තට කියන්නේ ඉතින් වැස්ස වලාගේ දියන්නේ සෝක හිතලා කන ගහල වැස්සක් වැහලා වැස්ස වැහිනකොට මල් පිපි වෙලිච්චෙව්වා උළඟට ගහන ඒවා ආයි පිපිලා ආවා. ඉති අම්මා කියනවලු මේ පුප් ලදින් දරු රූපත් ලදින් කංගටි පුතා කෝකෝ කියනවලු ඒ කුරුල්ලා ඔය මේ මොකද ඒකට කියන්නේ අලු කොබෙයියා. උන් දිගටම අඬනවා ඒ දාන ඉඳලා නැති වෙච්ච මේ පුප් නම් ලැබුණා දරුවා ලැබුණේ නැහැ. ඒ මොදාර තරහට ගහපුවාම එතන මැරලා වැටෙනවා. ඉතින් මේ පුතා පුත්තේ පතර දරුවා නම් ඒකම දාය ආදේක නම් ලොකුම පේමේ පූසි තමන්ගේ පැටවු ටික කනවායි. අද දෙපැත්තම තියෙනවා. දරුව පුතුම විදිර දෙමව්පියන්ව වෛර කරනවා. දෙමව්පියෝ දරුවන්ව වෛර කරනවා. ඉස්සර උකට පොඩි ක්‍රමයක් හොයාගෙන හිටියා. ඒ කියන්නේ ළමයි ගෙදර හැදීගෙන එනකොට දෙමව්පියන්ට ප්‍රේම කරගන්න හම්බෙන්නේ නැහැ. තම තමන්ට එතකොට හේනක් කොටනවා. හේනක් කොටලා පැලක් හදා ගන්නවා. පැලට දරුවන්ට එන්න දහනවා. උදේ වරුවේම අම්මයි තාත්තා පැලේ ඉන්නේ. දරුව ගෙදර ඉන්න ලොකු දුවන්න ඕන ගෙදර දරුවන්ට බැරි වෙලා හරි දරුවේ කාවොත් හේනට විශාල ප්‍රශ්නයක්. මොඳ ඒ දින පෙම් කරන තැන අපි මේ හේනක් කොටා ගත්තා පැලක් කටව ගත්තා කිව්වනම් අලුත් ලව් එකක් අලුත් ලව් කියන්නේ දරුවන්ගේ වැඩ විපැ හිටිය අම්මා කරදරේ නුන් හැමතැනම වරින් කරනවනේ. ඉතින් ඒ නිසා දරුවන්ගෙන් අයින් කරන හේන් කොටන කාලයක් තිබ්බා. දැන් එහෙම නැහැනේ මේ අඩි 10 කාමරයක් ඇතුලේ පায়ে මුළු පවුල් 3-4ම ජීවත් වෙන්නේ ඒක ඇතුලේ. පව් කියලා හිතනවා මේ නිව්යෝක් නගරයයි මේ ඉන්දියාවේ තියෙන මේ මුඩුකුයි ඒ වගේ සාමාන්‍යයෙන් ඒ තමන්ගේ ගෙදර වුණත් ඇඳ පැය 6 පාවිච්චි කරන්න පුළුවන්. ඒකල යාන ගෙටල ගිහලා අනික් කටියට දෙන්න ඕනලු. ඉතින් කොයි එකනත් එක පුදිනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඔක්කොමල එකට පුදියන්නේ. මුඩුකොල ඉතින් කියන්නේ මෙඹලා කාගෙන් කෑවට කාට ගමන්නේ මට තාත්තා කියපල්ල ඉච්චරයි. අයින් එහාට වෙනම මොනඹක්වත් කරගන්න බෑ. ඔය කියන දේ තුල ඔය පුතා පුතු දරුවන්ගේ තියෙන වටිනාකම කියන එකේ ඒට වැඩිය මේ ආත්මේ මම තමයි ගන්න කියන එක බුදුදහම සඳහන් කරනවා. හැබැයි ඒක හොඳ හින්දා කියනවා නෙවෙයි. ඒක හරියට කියනවා නම් තස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝතමානුසියාපජාය දිවාච රත්තෝච හරන්තිය බලෙන් තස්මායි නේ රක්කත අපමත්ත දෙයියන්න කතා කරනවා. මිනිස්සු ගැන පොඩ්ඩක් බලපන් යකෝ උදේන්දයි මේ බලි පූජා ගැනත් තියෙන නිසා පොඩ්ඩක් අනුකම්පා කරපන් කිය. ඒකට හරියට බලි පූජා අගේ කරන වගේ කතාවක් තියෙනවා. ඒකයි රතන සූත්‍රය හැමදාම මේ දවස්වල කියන්නේ. තස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝතම අනුසියාපජාය දිවාච රත්තෝච හරන්තියේ බලි මෙල මොඩකමට මිනිස්සයෝ මේ අත්භවය ගැන දන්නේ නැතුව මේ දෙයියව දහන උන් උඹලට බලි පූජා ගේන අනේ ඒ නිසා හරි කතා හිතලා මිනිස්සෝ ගැන අනුකම්පාවක් කරපන් කිය. ඉතින් ඕක මේ බුද්ධ ධර්මයේ දෙයියව දෙහිල්ලක් නැහැ කියනකොට කෑ ගහන කාලේ කට්ටි ගෙනල්ලා පෙන්න මේ බුදු ජානසෙ පෙන්නලා තියෙන්නේ. ඒ අදහනවා මොකද මොඩෙින්ද වෙන කරන්න දෙයක් නැති නිසා. එයිසා දෙයියන්ට කියනවා මේ මිනිස්සයෝ මේ තරම් උඹලා සලකන උඹලා සලකපල්ලයි කිය. ඇත්ත හොයන්න ඕනේ නම් උඹට දෙයියන්ට වැඩිය අතීත භාවයේ තමයි ඔබ වැඩියම දාන්නේ දරුවන්ටත් වැඩිය. ඒ මොකද ජරා ව්‍යාධියට තියෙන බය. ඒ නිසා කොතනක හෝ Taman ළඟ භව රාගයේ තියෙන තාක්කල් භව රාගයේ කියන්නේම ಜಾති ජරා දෙකට කියලා හිතන්න. භවයේ පතනවා කියන්නේ ಜಾති ජරා පතනවා. භවයේ පතලා ಜಾති ජරා නැති කරන්න හදනවා කියලා කියනවනම් මේ වතුර ටිකක් ඉල්ලගෙන මේකේ තෙත ගතිය නැති කරලා දෙන්න කියන දායකයි. ගින්දර ටිකක් ඉල්ලලා මේක සීතල කරලා දෙන්න ඉල්ලනවා වගේ. ඉතින් ඒ නිසා මේ දෙක එක එක හිතකින් භවයත් පතන ගමන් ජරා ව්‍යාධිත් පතන්න පුළුවන්. දැන් ජරා ව්‍යාධි පිටු දකින්නකොට භවයේ පිටු දකින්න පුළුවන්ද කියන මේ කාරණාවයි තමයි යෝගාවචරය ගත කරන්නේ.
යෝගාචරයට ඒකයි මේ ගොඩක් වමනේ යන්නේ කම්පණ චංචල ඉන්නේ එපා වෙන්නේ බය සංකාස මේව පහළ වෙන්නේ ওই ಜಾති ජරා දෙක මැතිකරන්න යනකොට යාට යටින් කියවෙන්නේ එහෙනම් භවයත් නැති වේවා කියලා මේ පුප්ලදින් දලුනොලදින් රංකටි පුතා කෝකෝ බෑ මේ පුප්නුයි දරුවෝ දෙන්නම තියෙනවා නම් තියෙයි නැත්තම් දෙන්නම නැහැ අපිට වෙලා තියෙන්නේ අරක තියාන මේක ඉල්ලන ඉතින් ඒ වෙනකොට මනුස්ස හිත සෑහෙන අසහනික ගත වෙන්නේ දඟ වැටිච්ච ලණුවක් වගේ අදින්න අදින්න කස කැවෙනවා දඟ කැවෙනවා මොකද අපි යටි හිතෙන් භව රාගේ පතනවා ඒකල් ඉවර වෙලා ජාති ව්‍යාධි ජරා මරණ නැති වෙන්න ප්‍රාර්ථනා කරනවා ඒකට දෙයියෝ අදහන ඉතින් ඒ දෙක ම Hindu ආගමේ තියෙනවා. දෙයියොත් තියෙනවා මහා බ්‍රහ්මයන් තියෙනවා. කර්මචා කර්ම ඵලයක් තියෙනවා. බුදුචානන් වහන්සේ ඔක්කොම පැත්තක දාලා එකයි. කර්මචා කර්ම ඵලයේ තියෙන ඔබ කරපු දේවල් තමයි තියෙන්නේ. උඹට උඹ විතරමයි සරණ වෙන කෙනෙක් නැහැ කියන ඉතින් ඒක දඬ ඒක දරන තරම් පෞරුෂත්වයක් නැහැ මනුස්සයාට. ඒක දරන තරම් මනුස්සර තමන් පිළිබඳ ඇදහිල්ලක් නැහැ. ඒ ඇදහිල්ල හම්බෙන පළමිනේක තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ. ඉදිරියට යන්න ඒක නා තමන් පිළිබඳවම පුදුමාකාර විශ්වාසයක් ඇති කරගන්නවා පුතා පිළිබඳවත් දෙයියු පිළිබඳවත් නෙවෙයි නැත්නම් දෙයියු ඇවිල්ලා බුදුජාණන් වහන්සේට කියනවා මේ මිනිස්සුયો කැමැති වැඩියෙන් ප්‍රේම කරන දෙවියන් දරුවන්ට කියලා බුදුන්සේ කියන්නේ උඹ මේ ගැන කතා කරන්න එපා මම දන්නවා නැත්නම් දැනගත යුත්තේ ආත්තේ ආත්මේ සමාන වූ ප්‍රේමයක් ඇත්තනේ දරුවා මිනිස්සෙන්ට හරක් වටිනාකම කිව්වට ඊට වැඩිය මිනිස්සයාට වටිනාකම තියෙන්නේ දහන්නේ අපි වීමනිනවයි කියලා කියන්නේ අපි සල්ලි දෙනවයි කියලා කියන්නේ ඇයිසර අපි උඹට වීමනිනනකො හිටපන්කෝ එහෙම තමයි කියන්නේ මොකද දහන්නේ තමයි මිනිස්සු මැන්නේ පස්සේ තමයි ඔය දහන්නේ වෙනකොට ධන එන්න පටන් අරගත්තේ ඊට පස්සේ සූර්යා ලෝකයේ ගැන මිනිස්සු පුදුම විදියට ගරු කරලා අන්තිම සූර්යාට ඉන්ද්‍ර කියන නමක් දැම්මා මට ඉඳුරු දික්පති දනෝ සක් දෙවිදුවයි තව පවසති. මිනිස්සුયો මට ඉන්ද්‍ර කියලා කියනවා සියලුම ශක්තියන වල මුල. නමුත් ඒ ඉන්ද්‍රගේ යාලි බලයේ යටතේ තියෙන මේ මිනිස්යාගේ මොලේ තරම් සර්වඥතාඥානි තරම් බලයක් නැති බව පෙන්නපු එකම සාසුණු වහන්සේ සර්වඥාන්සේ ඒකල ඒ බවට ඕන කෙනෙකුටපත් වෙන්න පුළුවන් කිව්වා. ඒ නිසා ඒ හිතක තියෙන ප්‍රභාව කියන කොට ආලෝකයේද නැත්නම් ප්‍රභවයේද කියලා ගත්තොත් හිතක ප්‍රභවය මේ විශ්ව ප්‍රභවය ගෙම කොටසක් කියලා කියනවා. කිසි කෙනෙක් එක විදහ අදහන් නැහැ. ඒගොල්ලෝ කියනවා විශ්ව ශක්තියට අපි යට වෙලයි කියලා. කිසිම යටවිල්ලක් නැහැ. අපි කියන්නේ විශ්ව ශක්තිය තමයි. හැබැයි ඒකට මේ විශ්ව ශක්තිය අදහ ගන්න ඕනේ මේ ලාමක භෞතික ඥාන මේ සාමාන්‍ය දේවල් අදහන වෙනුවට ඒ හිතක තියෙන ඥානය අවබෝධ කරගන්න ගියාම ඒ විංගාර්ථෙන් කියනවා තමන්ගේ තියෙන මේ අනවශ්‍ය දේවල් අදහන තකතිරුකම අදහන් නැත්තම් ඥානෙ ඉස්මතු වෙනවා. අවිද්‍යාව මේකයි කියලා දන්නවනම් අවිද්‍යා ප්‍රමාණ කරගන්න බැරි නිසා අපි අන්ධකාරය ප්‍රමාණ කරගන්න බැරි නිසා අපි නොදන්න ප්‍රදාසය ප්‍රමාණ කරගන්න බැරි නිසා අපි ඒක ළඟට එනකොට බය වෙනවා. ඒ නිසා අපි දන්න දේ අදහන. නමුත් දන්න දේ තුල නිවන නැහැ. ඒ නිසා අපිට අපි ළඟ තියෙන අවිද්‍යාව ප්‍රමාණය දැනගැනීමේ හැකියාව තමයි ලොකුම විද්‍යාව කියලා හිතාගත්තොත් හැම කෙනෙක් ගාම මේ ප්‍රභවය තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රඥා සමා ආභා. එහෙම ප්‍රඥාව සමාන ආභයක් ඇත්තෙම නැහැ. මහමෝදරත් වැඩිය වතුර බාට පත්ති චිනේති ජලවාෂ්ප ඒ කියන්නේ අභූත තත්ත්වයේ පවතින ජලවාෂ්ප මහමෝද ඉක්ම වුණා. ඒ නිසා අපි නොදන්න ප්‍රදේශය දන්නවනම් ඒක හැම වෙලාවෙම අපි දන්න ප්‍රදේශෙට වැඩි ලොකුයි. අනේ නොදන්න තැනට යෑම තමයි මේ ප්‍රතිපදාව හරහා කරන්නේ. නොදන්න තැනට යනකොට හැම වෙලාවෙම බය වෙනවා. චකිතයටපත් වෙනවා. සැක උපදවනවා. ඒකට අපි කියන විචිකිච්ඡාව කියලා. ඒකට කියන සද්ධාව නැතිකම කියලා. ඒ නිසා මේ වතුර බාට පත් වෙන්නේ ඉස්සල ජලවාෂ වශයෙන් තියෙනකොට ඒකේ ආවල් තැන ජපංගු පෙරුවක් පැසිෆික් සාගරයේ සාන්තිකර සාගරේ කතාවක් නැහැ නේ ජලවාෂ්ප. ඒක හැමතැනම තියෙන. ඒ වගේ මේ ඥානේ අපේ නොදැනුවත්කම අතින් අපි ඔක්කොම සමානයි. ඒක පිළිබඳව මුලින්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි මතක කරලා දුන්නේ යුනිවර්සල් අන්කොන්ෂස් කියලා. අපිට නොවැටහෙන කොටසක් තියෙනවා. ඒක සම්පූර්ණ විශ්වයේම අන්න ඒක දැනගෙන නොදන්න දෙයක් තියෙනවා කියලා දන්න එකම සතා මනුස්සයා. ඒ මනුස්සයා ඒකට වෛර කරනවා. නමුත් නොදන්න දේ දැනගැනීම විද්‍යාව කියන මේ යෝනිසෝමනසිකාරී
මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක ගත්තනම් නිවන් ලැබුපු එක නයි නැති එක නතර කිසි වෙනසක් නැහැ. අර දන්නවා නිවන් ලැබලා නැති බව දන්නවා යා. බෑ නිවන් ලැබන්න පුළුවන් බවත් දන්නවා. ඒක වළක්වන්න නිවන් ලැබන කෙනාටත් බෑ නොලැබු කෙනාටත් බෑ. නිවන් ලැබපු කෙනා දන්නවා මේක මම ලැබුවයි කියලා අතර දෙයක් හම්බෙලා නැහැ. තිබිච්ච දෙයම දැනගත් එක විතරයි මේක වෙලා තියෙන්නේ. සාක්ෂාත් කරන විතරයි වෙලා තියෙන්නේ. ඒක නිසා තසාවා තාවරාවා කියන දෙකේ ත්‍රස්ත වෙන්නේ නොදන්නකම දන්නති කෙනා විතරයි. නොදන්නකම දන්න කෙනා ත්‍රස්ත වෙන්න දෙයක් නැහැ. ත්‍ත්ත කරන්නත් බෑ කාටවත්. ඉතින් ඒකට නිකන් නිවන් දැක්කා වගේ. ඉතින් අන්න ඒ වගේ ගතියක් තියෙන්නේ අත්ත. ඉත්ත භාවයේ පිළිබඳ අවබෝධ කරගන්න දඟලන කෙනාට සූර්යා ලෝකයේත් එච්චර ලොකු දෙයක් නැහැ. වතුර බවට පත් වුණත් ආශ්වාසයෙන් තිබ්බත් ඒකේ දෙයක් ඇත්තේ නැහැ. ධන ධාන්‍ය වල හරකෙකුට වැඩිය මේ ධාන්‍ය හොඳයි. ඉතින් ඒක නිසා මේ මනස ඉන්නේ ඒ පිරිච්ච ගතියකට සම්පatti කරගතිය කියලා කියනවා. ඉතින් ඒක සාක්ෂාත් කරත් නැතත් හැම මිනිස්සෙක් තුළ මේ විභවය ශක්තිය තියෙන බව අභීතව හෙලි කරපු බුදු කෙනෙක් ලෝකේ පහළ වීම සුකෝ බුද්ධාණං උපාදෝ. බුදු කෙනෙක් පහළ වීම ලොකු දෙයක්. ඒ නිසා අපි අපේ කාලය ඒ සඳහාම ගත කරන එක එහෙම නැත්නම් ඒක සාක්ෂාත් කරලා නැතත් ඒ සඳහා ගත කරනවා කියන එක දෙයියෙකුටත් අදහන්න බෑ. අපේ මුල් කාලේටවත් අදහන්න බෑ අපි අද ඉන්න තැන. ඒ නිසා මේ ගමන ඉස්සරහට යනකොට අන්න ඒ වගේ අපිට හිතා ගන්න බැරි මේ අපි ළඟ තියෙන මූලික ඒ ප්‍රභවය සූර්යාභාසයට වැඩිය තියෙන මේ ප්‍රඥා භාව දැක ගන්න සාක්ෂාත් කර ගන්න ඕනේ. ඒක පිළිබඳ අදහන සුළු ගතිය ආවත් ඒක නා වෙන විහිළු වැඩ කරන්න නැතුව ඒ දෙසට මෙහෙවාවි. අන්නේ මෙහෙ වෙන ගතියක් ධර්මයේ තියෙනවා. ඕපනයික ගතිය. ඒක වැටහෙන්නේ හැබැයි ධර්මයේ සෑහෙන වැඩ කරාට පස්සේ. ඉතින් සම මෙහෙම කරගෙන කරන යනට ඉස්සල්ලායි වැටහීමක් ලැබිලා ඒ වගේම ඒක මේ ජීවිතය තුන සාක්ෂාත් කර ගැනීමත් පිළිබඳ හැකි සංඥාව පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයක විතර නැත්නම් පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගෙන තිනවා ගත කරලා තිනවා. ඉතින් අපි ඒ ප්‍රාස්පතින්ද ධර්ම දේශනාවෙන් පස්සේ නිකන් කයිවාරුවකට ධර්ම සාකච්ඡාවට පැමිණ ගතිය චාරිත්‍රය කරගෙන ආවා. ඒක ටික පැතිරලා යනවා මේ ලයින් ඩිස්කෂන් නැත්නම් මික්සෙලා හරහා. ඉතින් මම ආරාධනා කරනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්න ප්‍රකාශන විවේචන නැති නම් මතක් කරන්න. එහෙම නැත්නම් අපි පුරුදු පරිදි හෙත්තවතාචාදී ගාථා සජ්ජහානා කිරීමෙන් සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි සංස. සංස. කට්ටුකල බලන්න. සංස මේ දාර ඉත්ත භාව කියන එකයි ඊළාට සෙන් බුද්ධාගමේ තියෙන ශුන්්‍යතාවය ඊළාට පවස්සරමිනම් මික්කේ ඒ කියන්නේ මේ මුල් ලෝකයේ විශ්වයේ මේ ප්‍රභවය සිත කියන එකයි ওই තුනම වගේ එකම අදහසක් කියන එක මට නිකන් හිතෙන්නේ. ඒ කියන්නේ මම ඉන්න නිසා තමයි මේ ලෝකේ තියෙන්නේ. මම ඉන්න නිසා තමයි දුක තියෙන්නේ. ඔව්. දුකයි දුක. ඔව්. ඒතකොට සෙන් බුද්ධ ආගමේ තියෙන්නේ ශුන්්‍යතාවය කියන්නේ තේ මම යා නැත්තම් ලෝකෙකුත් නැහැ. මම යා තමයි හැමතිස්සෙම හැම මොහොතෙම අපේ ආයතන හයට දැනෙන දැනීම් වලට අනුව ලෝකයක් මම තමයි හදාගන්නේ. ඔයක නිදර්ශනයක් දෙනවා ගහක් කරගත්තොත් ගහත් ආලෝකයට ප්‍රතිචාර දක්වනවා. අවුස්සති තීන අනුව හැඩ ගැහිමක් කරනවා, ජාතිය බෝ කරනවා, පරිසරයට අනුව හැඩ ගැහෙනවා, ඔක්කොම කරනවා. නමුත් මමෙක් නැහැ. ඒක නිසා ගහ කපන්න පොරොවට මිටක් ගහන්න ගහේම අත්තක් කපන මිනිසයා පිළිබඳව ගහ තරහ වෙන්නේ ඌට හේවන දෙනවල. බුදුන් සඳහන් කරලා තියෙන නිසා මේ කැලේ වගේ ලස්සන දෙයක් මම දැකලා නැහැ. මේ 21 කුටි අපි ගිහිල්ලා දවස්වල 70 88 89 විතර කතා කරනකොට ඒ ශාන්ති කියනවා මේ මමෙක් හදාගෙන මේ අපි විඳවන විඳවිල්ලත් එක බලනකොට ගස්කොලම් පිළිබඳ ඊටයි තියෙනවා කියලා.
අපි කරන්න ඕන ඔක්කොම වැටි ඒගොල්ලෝ කරනවා. හැබැයි මමෙක් නැහැ. ඉතින් ඉන්සා ඒ අතින් බන්නකොට පරිණාමයේ මනුස්සය ඊට වැඩි ඉහළ තැනක ඉන්නවා. එයාට අඳුර ගන්න පුළුවන්. මම මධ්‍යස්ථ කරන කේන්ද්‍ර කරගෙන ලෝකයක් හැදෙනවා. ඊට පස්සේ මම හදාගත්ත ලෝකය තමයි මගේ ලෝකය. ඒකේ විතරයි දුක තියෙනවා. මම කියලා අල්ලගත්තේ නැති කිසි තැනක දුකක් නැහැ. පෙමතෝ ජායති සෝකෝ, තණ්හා ජායති සෝකෝ. ඉතින් ඉන්සා එහෙම හදා ගන්න නැතුව මමෙක් හදා ගන්න නැතුව මැරෙන්නේ නැතුව මෙලොව වශයෙන් එක සාක්ෂාත් කරගන්න අත්දකින්න පුළුවන් ද කියන එක තමයි මේ සතියෙන් අපි අල්ලලා දෙන්න හදන්නේ. සතියෙන් ඉන්න වෙලාවේ පළවෙනි චිත්තක්ෂණේ නෑ. චිත්තක්ෂණ 3-4ක් යනකොට මම නැති වෙනවා. එහෙම නැත්නම් මම භාවනා කරන බව මතක නැති වෙනවා. කයක් නැති බව තේරෙනවා. එහෙම නැත්නම් අරමුණ නැති වෙනවා. ආන මේකෙදි අපිට මේ ජීවත් වෙද්දිම මේ මමෙක් නැතුව ඉන්න පුළුවන්. ඒ වෙලාවේ අපි ලෝකයේත් එක්ක ගනුදෙනුකුත් නෑ. හදාබේදාබේ ගැනීමකුත් නෑ. ඝර්ෂණයකුත් නෑ. දුකකුත් නැහැ, පීඩකයමකුත් නැහැ, උප්පත්තියකුත් නැහැ, මරණකුත් නැහැ. මොකද ඒක භවනායේ දියුණුවක් කියලා පිළිගන්න කොච්චර ත්‍රිපිටක දැනුමක් ඕනද කියලා. කොච්චර තර්ක ඥානයක් ඕනද මේ මම යමක් කරන තාක්කල් මම ඉන්නවා කියන දේ හදිච්ච මේ අපේ අම්මල සාල්ලෙන් කොමුවෙන් පිටුවෙන් හදාගත්ත මේ ශරීරේ මම නැති තැන ආයාසයෙන් ළඟා කර යුතු ප්‍රයත්නෙන් ප්‍රතිපදාවෙන් ළඟා කර දෙයක් අත් ඒක අගේ කරන්න බෑ මනුස්සයෙක්. ඒකට එයා පඳුරු ගැට ගන්නවා. ක්ලාන්ත වෙනවා. ඒකට එයා දෙයියෝ අදහනවා. බලන්නකෝ මේ භාවනා කරන දැති මතකේ නැතුව ගියානි. අරමුණ නැතුව ගියානි. මිනී කරගන්න බැරුව ගියානි. මොනව වුණාද කියලා දැන් නැතුව ගියානි. කියලා ඒ ඔක්කොම ව්‍යසන විදියට ගණන් ගන්න. ඉතින් එහෙම ව්‍යසනයක් නෙමෙයි මේ ප්‍රතිපදා විදියුණුවක් කියලා පෙන්නඳ ලෝකේ පහළ ජී දක්ෂම කර්මස්ථානාචාර්යවරු. ඒක තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන භාවනා කරන්නන් මේ මැෂිවිලි නගෙන දේවල් වලට උත්තර බඳා ආප්තෝපදේශ මාර්ගයෙන්. ඔක දරුවා දියුණුවක්. පිස්සු කතා කරනවා දියුණුවක් වෙනවා මට මේ ක්ලාන්ත හැදීගෙන එනවා මට මේ ඔක්කාර වේගෙන එනවා මේ බලන්නකෝ මේ අමත්තලි වැටිගෙන එනවා මේ කොරෝනා හැදෙනවා වගේ මට දැනෙන්නේ ඩෙන්ගු හැදෙනවා වගේ දැනෙන්නේ ක්ලාන්ත වෙනවායි කිය. ඉතින් ගුරුවරයා එහෙම කියනකොට ගුරුවරයා කරුණු කියනකොට සමහර ගුරුවරයා අතාරිනවා. යාර පිස්සු මේ මගුලක් කතා කරන මේ වෙලාවේ මේ බෙහෙත් ටිකක් ගන්න තියෙද්දි තොවිලක් කරන්න තියෙන වෙලාවේ ඕක භාවනා කරලා ඉඳලා හරියන්නේ නැහැ කියලා එයා කියන මේ යම්මට්ටම නම් බලුවන්. ඔයා බන්සි කියන ඕයින් යහට බෑ. ඉතින් මේ දැස්ල පොත් ඔගයක් ලියවෙනවා හැම දෙයකම උත්තරේ සතිය කියලා. ඊයමට ආවා මේ මයින්ඩ්ෆුල් ඉනිෂියේටිව් කියන එකේ ජෙනි බ්‍රිටෝ එවලා තිනවා පාර්ලිමේන්තුවේදී මේ තිබුණු රැස්වීමේදී මේ සුභසිද්ධිය පිළිබඳව කතා කරලා තිනවා. මෙතන කොරෝනා යටතේ වෙන්න ඇති. පාර්ලිමේන්තුවේදී සැසිවාරයේදී සාමිවරු කොච්චර දෝගාණක් කතා කරලා තිනවා සතිය කියන එක 30 පොලක සඳහන් කරාලු. දෙන්නෙක් කතා කරලා එක්කෙනෙක් කෙලින්ම කතා කරලා කියන ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශකෙක් ඉන්නවනේ. ගවර්න්මන්ට් විප් එයා කතා කරලා තිනවා මං අද එන්නේ ඉස්සලා භාවනා කරලා ආවේ. ඒ නිසා මේ සතිය ගැන කතා කරපු සාමිවරුට ස්තුතිවන්ත වේවා කියලා. ඉංගලන්තේ ඒ කියන්නේ සාමි මණ්ඩලේ ඒ කියන්නේ නොබෙල්ස් ලගේ මේකේ ජාතිය වශයෙන් සත්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ලිකිනවා මට මෙච්චර සාන්තියක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඕගොල්ලෝ කියාලේ අනික සාමිරු කියයිති ඔයාලට සාන්තිය ලැබුණාට ඒ වැඩේ මොකද්ද කියලා. නෑ මේක ආර්ථිකේ. මේක දේශපාලනේ. මේක මනුස්සයන්ගේ සුභ සිද්ධිය. මේ මට වෙච්ච එකක් නෙමෙයි මම මේ කියන්න හදන්නේ. මේ මිනිසුන් තියෙන අසහනට උත්තරේ ඔච්චරයි. මම මේ නෑ චිත්තක්ෂණේ මම නෑ. ඊටක දෙකක් කරපන් තුනක් කරපන් හතරක් කරපන්. ඉතින් ඒක පුරුදු කරන්න සාමිවරුන්ගෙන් එනවා ඉන්නවද අපි? ඉතින් මේ මිනිසුන් තියෙන අවුරුදු 26ක තොරතුරු. ඒ 26 ඇතුළත කරපු හැම සති කරපුව වාර්තා කරලා ඉස්කෝල වල කරපු අය ප්‍රතිඵල පෙන්නලා කියනවා මෙච්චර උත්තරේ කියලා. ඒකාන්ත උත්තරේ කියලා. ඉතින් මං ඊයේ පණිවිඩයක් දීලා කිව්වා අවුරුදු 2600ක් අපිට තියෙනවා. අපි කිසි කෙනෙක් කතා කරන්නේ අපි පාර්ලිමේන්තුව කතා කරන්නේ නැහැ. දේශපාලනඥයෝ කතා කරන්නේ නැහැ. භාවනා කරන එක නෝ කොටකොල පැත්ත දාන ඒකට පිස්සු එකක් ඇලිය ගිහිල්ලා භාවනා කරන. අපි හදනවා මේ ඉත්ත භාව නැතුව දෙයියෝ අදහලා රට හදන්න. ඒ ඔක්කොම තියෙද්දි මං දන්නේ මං මේ බුද්ධික මම මේ කියන්නේ අවුරුදු 40ක් මං දැකලා තියෙනවා. මේ කවුරු කොච්චර පිස්සු කියලාත් භාවනා කරන පිස්සු වැඩිවීමක් පේනවා. කොරෝනා තිබ්බත් වැඩි වෙලා තියෙනවා. ඇදින්නේ තිය ඇතෙත් වැඩිලා තියෙනවා. ඒසම මං කියනවා ඒක බයට කරන එකක් නෙවෙයි ඒක ඒකාන්තයෙන්ම අසහනේ නැති කරන සුළුයි. ඒක ඒකාන්තයෙන්ම
ආතතිය නැති කරන සුළුයි දන්නෝ දනි. ඒක හුඟක් දැනගෙන තියෙන්නේ කොරෝනායින් ඉස්සල භාවනා කරපු අය. දැන් තොරතුරු එන්න පටන් ගත්ත කොරෝනා ආපු නිසා සතිය හඳුනාගෙන සති පාසල වෙබ් එකට ගිහිල්ලා භාවනා කරලා දැන් එන්න පටන් ගන්න තියෙන පිරිසක් වෙච්ච දේ හොඳයි. මේ කොරෝනා බය තියෙද්දි වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න 25%කට විතර කොරෝනා අනතුරු වැඩි. අනිවාර්යයෙන්ම රසායනට යන්න වෙලා. රසායන කියලා මොනවද කරන්න තියෙන්නේ? හරි වෛරස් තියෙන කට්ටියත් එක්ක ජීවත් වෙන එක. පුදුම බයක්. ඉතින් මල්ලීලා දින මං කලිමුත් භාවනා කරුවා සෝයන්සේ උනාට මේ වැඩට යනවයි කියන එක පුදුම බයක් කියලා. මොකද වෛද්‍ය වෘත්තිකන්ද වැඩි මේ ආතතියත් වැඩි ලෙඩ හැදෙනවත් වැඩි. ඉතින් අන්නේ තත්ත්වයට දෙදී මේ මම මවාගත්ත ලෝකේ තමයි මේ ලෙඩ තියෙන්නේ කියලා ඒ සියලුම ඇති වෙන ලෙඩ රෝග වලට මේ සතියෙන් ප්ලාසිබෝ ඉෆෙක්ට් කියන්නේ හිතින් ලෙඩ සනීප කරගන්න එක වැඩි වෙනවයි කියලා දැන් පොත් පිට පොත් ලියවෙන්න පටන් ගන්නවා. ඊයේ මම දැක්කා ඊමේල් එකක් තියලා තිනවා මේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. එයා කියලා තියෙන මේ සනීප කරන්න බෑයි කියන ඕනම රෝගයකට ඔක්කොටම නම් නෙවෙයි හැබැයි විශ්වාස කරනවා නම් සනීප කරන්න පුළුවන්. ඕන තරම් තොරතුරු තිනවා කියනකොට නිකන් කතන්දර වගේ තමයි තේරෙන්නේ. ඒකට හේතුව මේ මම පොඩ්ඩකට අමතක කරන්න කැමතියි. සතියේ නාමයෙන් වර්තමාන මොහොතේ නාමයෙන් ඒ මම කියලා ගත මේ කතන්දර ගොතන ගතිය යාංහැලී කතා කර කර ඉන්න ගතිය වෙනුවට ප්‍රපංච රතර කරලා වර්තමාන ජීවත් වෙන්න. එතකොට මම දන්නවා මේ දන්න කය දැන ගැනීම හරහා නොදන්න මුළු විශ්වයටම මම විවෘත කිරීමක් කරන්න පුළුවන්. ඒක නිසා ශූන්‍යතාවය කියලා තෝකට කියත ඇයි තමයි. හැබැයි ගොඩක් ඈතින් එන මාතෘකා තුනක් ඔය අවේ සම්බන්ධ කරන්න හදනේ. එතකොට හරි අමාරුයි ටී ටිකක් ඩෙවලොප් කරන්න. නමුත් අප්‍රසිද්ධ දෙයක් නෙවෙයි මේක. ප්‍රසිද්ධ දෙයක් අපිට පුද්ගලිකව අදාහ ගන්න බැරිකම තියෙන. අහන්න බෑ. ඇහුණා. තියෙනවද? කොහේ නෑ මට ඇහෙන්නේ නැහැ. කමල් ප්‍රශ්න තියෙනවද? මේ කමල් මන්ද ෆෝන් එක තිය අහන්නේ ඔයා කියන්න. ඔව් නදීපට මම කියන ප්‍රශ්න ඉස්සර කරගෙන නදී ප්‍රශ්න ඉස්සර කරගෙන යා කයි එකට කරගෙන තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේක පහුගිය අනුදේශනාක කතා කරපු සක්කාය දිට්ඨියට සම්බන්ධයි කියලා මම අනුමාන කරනවා. දවස් දෙකකට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ පරියන්කේදී මට අරමුණ නොදෙවි කිහිල්ලා මුලින් පොඩි ශාන්තිය රිලැක්ස් කරලා ගතියක් ඇවිල්ලා ඊට පස්සේ සවන්නාස unmuted ගත්තා. ඒ වගේ ඔක්කොම muted තරහ සිටුවේ. ඒක එනවා කියන සවන්නාස මට කිසිම කන්ට්‍රෝලයක් නැහැ. එනවා 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 මම ඒක දැනගන්නත් හිතේ හැබැයි ඒකන තරහක් හෝ වෙන කිසි දෙයක් ඇති කරගත්තේ නැහැ. නමුත් මට තේරෙනවා මේ අධික වෙහෙසක් දැනෙනවායි කියලා. ඊට පස්සේ ඒක එහෙම කියලා මම සුපුරුදු ලෙස මේ තමරක ගිහිල්ලා පරියන්කේ ඊපස්සේ උදේ ආනාත පරියන්කේට ගියාම ඒ තත්ත මොනවාක්වත් නෑ ස්වාමීන් වහන්සේ. හොඳටම ඔය අරමුණ නොදෙන්නේ ගිහිල්ලා ඊපස්සේ කය සැහැල්ලු වෙලා ඔළුවේ ඔළුව නිකන් කැඩලා 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 වගේ කියලා වෙන් වෙනවා වගේ තේරෙන ඔක්කොම ඔළුවේ කොටස්. ඊට පස්සේ මේ නළලට උඩින් ආලෝකයක් වගේ දැන්නලා ඉතා තීව්‍ර නෑ හරි ඩිම් ලයිට් එකක් වගේ දැන්නලා තිබුණා සවන්නාට. මට දැනගන්න අවශ්‍ය සවන්නා කිව්වා මේක මේ ඒක අවස්ථාවක සිතුවිලි එන්නදී මට පැහැදිලි කර දෙන්න පුරන්ද සෝනහස මගේ ඔය තරහස්තුවිලි තරහසිගෙන පරණ දේවල් ගොඩා ඒවා ආපු එක ඔය ගේ චර්ත ලක්ෂණයට සම්බන්ධ දෙයක්ද? ඒක එහෙමනම් කොහොමද මම ඒක අපේ ගම අපේ ලව් එකට හරි බාධයි මේ
කොමියුනිකේෂන් හරි ගිල්ල නැති එක. අයිති කියන මනුස්සයත් ගොතකකා කියන්නේ. ඉතින් මේ ඉන්න සංගයත් යන්න බලාගෙන ඉන්නේ. ඉතින් එතකොට මේ නිකන් ආදරයට කොයිදෝ බාධා නැත්තේ. එක ගිනි කුරයි මුළු නිවසේම තිබුණේ කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම හරි ඒ වගේ විවේක වෙච්චාම ඒකලට අධික බයක් සහ අධික වෙලාවට ඒකල අධික විවේකයක් දැනෙනවා. ඉතින් මේ එකම දැනෙන දෙයට මනාපමනාප පහළ වෙලා තියෙන බව දන්නවනම් නදීට ඉස්සරහට යන්න පුළුවන්. මේ නරක පහළ වුණේ අතීත කර්මයක් නිසාද විවේකයේ පහළ වුණේ ප්‍රඥාව නිසාද කියලා හොයන්න යන්න එපා. මේ ඇති වෙච්ච විවේකයට වෙලාක පුදුම බීතිකාවක් ඇති වෙනවා. අනික වෙලාවට පුදුම සාන්තියක් ඇති වෙනවා. මනාපමනාප ආනෝ දෙක පහළ වෙන්නේ මොකද්දෝ හේතු ප්‍රත්‍යකින්. අ හේතු අප්‍රත්‍ය නෙවෙයි. ඒ නිසා ඔකට වෙන්න දෙන්න. එකක් වෙච්ච ගමන් ඔකට අර්ථකථන දෙන්නයි පෙරක දෝරෝ හොයන්නයි නීතිඥ හොයන්න යන්න එපා. මේක දෙවෙන්න දෙන්න ඉඩ තියෙනවනේ. මේ කොරෝනා හැදලා මැරණ එකක් නෑ මම හිතන්නේ අදහෙට. ටිකට කරන්න. කරනකොට කරනකොට තමයි තේරෙයි වර එක මේ වගේ දැනෙනකොට ලොකු නිදහසක් ලැබෙනවා. වරේක නිදහ වරේක පෝරකේ තියලා හිර කෙරුවා වගේ මරණ බයක් ඇති වෙනවා. ආන්නේ දෙකට අපි සාමාන්‍ය භාෂාවේ කියනවා මනාපමනාප රුචි අරුචි. ආන්නේ රුචි අරුචිකන් දෙක තියෙනකන් අපි තාම විනිශ්චය කර තරම් තොරතුරු නැහැ. සාක්ෂිය හෙන්න ඕන නඩුවේ. දිගට කරගෙන යන්න කොහොම හරි දියුණුවක් පෙන්නනවා. ඒක දරා ගන්න බැරි නිසායි මේ ඇයි මෙහෙම බයක් එන්නේ තරහක් එන්නේ ඇයි මෙහෙම විවේකයක් එන්නේ හුදෙකලාවක් එන්නේ කියලා ප්‍රශ්න එනවා. ඒ වෙන තාක්කල් දිගට කරන තාක්කල් ප්‍රගතියක් මිස මොකක්වත් කරදරයක් වෙන්නේ නැහැ. ඒක නිසා නැවත නැවතත් මේ தത്വෙට මුහුණ දෙන්න එකක් දෙකක් තුනක් හතරක් පහක් බෑ ලක්ෂ කෝටි වාරයක් වෙන්න දෙන්න. එතකොට කවදා හරි මේකට බයක් සහ කැමැත්ත කියන දෙක දුරවන් වෙන්න පටන් අත්ත දවසේ ඔයාලට ඥාණය පහළ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා කියන්නේ. ඒ දෙකට මිරිකිලා බයිලා මේ මනාපමනාව දෙකට මිරිකිලා ඉන්න වෙලාවේ ඔයා දෙන හැම තීන්දුවක්ම බයට නතු වෙලා කරන තීන්දුවක් මේ මරණ බය කරන තීන්දුවක්. එනිසා වාසනාව තමයි ඔයාලට මේක නැවත නැවත වෙන්න දෙන්න පුළුවන්. හැබැයි ඔය දැන් මේ කියන වගේ මේ ඒ වෙලාවට මතුවෙච්ච දේවල් පිළිබඳ පොඩි ජර්නල් එකක් මේන්ටේන් කරන්න පොඩි දිනපතා වෙලාවකට මේ වගේ පුදුමාකාර අසන බය ගතියක් ආව සමාජවලට පුදුමා විවේකයක් ආව. මේ දෙකම ඇවිල්ලා තියෙන්නේ මේ එකම තත්ත්වෙන්ද කියලා දිගට කරගෙන යන්න දැම්ම හදිසි වෙන්න එපා. මේක අනුසය කෙලෙසියක්ද ආසවද කියන එක හොයන්න කලබල වෙන්න එපා. කමල් මොකද කියන්නේ අපි නතර කරන්නද? හරි. මම නම් බන්දුලකින් ඉලා සිටිනවා. බන්දුල මම ඔයාව ගන්නවා. බන්දුල ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉතාම කෙටි. බන්දුලගේ මයික් එක මියුට්. ඔව්. බන්දුල කියන්නේ බන්දුලගේ ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාවට දා ඇත්ත කාය බහිද්දා කාය කියන එකේ දැන් කය වශයෙන් ගත්තොත් මේ අජත්ත කාය කියන්නේ මුළු කය නම් බහිද්දා කාය කියන්නේ දැන් අපිට පිටේමද බහිද්දාවට වැටෙන්නේ එතන සීමාව මතද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන ස්වාමී. මම ගත්තා මම නොවේ අනිත් දේවා බහිද්දා වෙනවා. එ නිසා මී ඇන් නොට් මී මම සහ මම නොවේ කියන දෙක ඉත්තබහ අඤ්ඤ බහ අඤ්ඤතා භාවය කියලා දාලා තමයි මේ ප්‍රශ්න විසඳන්නේ. මම කියන දේ මම දැන් මෙතන කයෙහි හුස්මෙහි පිම්බි මැක්ලිමේ හිත තියෙනවා අපි කියනවා අජ්ජත් ගෝචර අරමුණ කියලා. ඒකේ තාක්ෂණික වචන එහෙම ලියනවා ගෝචර අජ්ජත් ආරම්මණය. මොකද මේ පටිනිස්සග්ග නෙමෙයි වොස්සග්ග පරිණාමය කියනකොට ඔස්සජ්ජනය කියන වචනේ විස්තර කරන එකට රින්ගා ගැනීම සහ බාහිර දේෙන් ඉවත් වීම කියන කාරණා දෙකක්. එතකොට එකක් රින්ගා ගන්නකොට බාහිර දේ ඉබේම ආවිගත් වෙනවා. එතකොට රින්ගා ගැනීම සහ ඉවත් වීම කියන්නේ ප්‍රතිවිරුද්ධ වැඩ දෙකක්. එතකොට දැන් බාහිරයට රින්ගා ගත්තොත් අභ්‍යන්තරේ ප්‍රතික්ෂේප වෙනවා. අභ්‍යන්තරේ ගත්තොත් බාහිර ප්‍රතික්ෂේප වෙනවා. ඒක ධර්මතාවය. ඉතින් සායි ඔස්සක පරිණාමයෙන් කියලා කියන්නේ එක අරමුණකට රිංග ගත්තොත් අජ්ජත දෙයට රිංග ගත්තොත් අපිට නොදැනෙන දෙයට බාහිර කියනවා. බාහිර දෙයකට හිත ගියොත් අපිට අජ්ජත් වෙන නොදැනී යනවා. එතකොට අපි කියනවා හිත පිට ගියයි කියලා. ඉතින් ඒක මම සහ මම නොවේ මී ඇන්ඩ් නොට් මී. එහෙම නැත්නම් ඉත්ත භව අඤ්ඤතා භව කියලා තමයි බුදුචන්නාංශේ විස්තර කරලා තියෙන්නේ. ඒක මේ මරණය දිහා බලන්න පුළුවන්, මරණේ පැත්තෙන් බලන්න පුළුවන්, ජීවිතේ පැත්තෙන් බලන්න පුළුවන්. අපි මේ කතා කරන ජීවිතය පැත්තෙන් මරණය දිහා බලනකොට මරණේ බයක්. අද මරණේ පැත්තෙන් කල්පනා කරන්න පුළුවන් නම්
එච්චර සනීපයක් ඇත්තේ නැහැ. ආයි කොරෝනා ප්‍රශ්නෙකුත් නැහැ, ඊට පස්සේ ඇඳිරි නීති ප්‍රශ්නෙකුත් නැහැ, ආයි දික්කසාර ප්‍රශ්නත් නැහැ, දරුවන්ගේ ප්‍රශ්නත් නැහැ, ඉවරනේ. එහෙම බලන්න පුළුවන් නම් කාල් ජුන් කියනවා ආයි ජීවිතේට එන එකක් නැහැ මේ තකතිරෝ. මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන්න පුළුවන් නම්. ඒ වගේ බලන දෘෂ්ටි කෝණයට කියනවා ගෙස්ටාල්ට් ඉෆෙක්ට් කියලා. අපිට ජීවිත පැත්තේ මරණය බලන්න පුළුවන්, මරණ පැත්තෙන් ජීවිතය බලන්න පුළුවන්. ඉතින් මේ දෙක ආධ්‍යාත්මික පැත්තට වැටෙන. මේක වැටෙන්නේ දර්ශනීය පැත්තට. ඉතින් මම දන්නේ නැහැ මම කියන දේ තේරෙනවද කියලා බඳුල්ට. මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ මේකෙම පොඩි දෙවෙනි කොටසකුත් මම අහන්න කැමතියි ඔබ වහන්සේගෙන්. දැන් ආස්වාස්ය ගැන කියද්දී ඔබ වහන්සේ කිව්වා ඒක ප්‍රාස්වාසයට සාපේක්ෂව ආස්වාසය ඒක ගන්න පුළුවන් කියලා. අධ්‍යාත්මික විදිහට ඇතුළත එකක් අනිත් එක පිළිද කියලා. ඒකෝ දැන් වහන්සේ මීට පෙර ධර්ම දේශනාවක සඳහන් කරා ආස්වාසයේ අග ඉඳලා ආස්වාසයට යෑම තමයි එතන තමයි ගැටේ තියෙන්නේ කියලා. එතන මේ අපි අවදි කරගත්තු තැනක් කියලා. මගේ මේ භාවනා අදාළ ප්‍රශ්නයක් වෙන්නේ වහන්සේකි දැන් ඒතර කයේ හිත පිළිලා භාවනා කරන කෙනෙක් කොහොමද ඒ ආස්වාස ප්‍රාස්වාස දෙක අතර වෙනස වගේ කයේ කොහොමද ඒක බලන්නේ? ඒක ඉතින් අණුක වෙනස බලන්නම් පරමාණු දෙකේ අතර වෙනස බලන්න ඕනේ. පරමාණුවක් ඇතුළත නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙක අතර වෙනස බලන්න. වගේ දෙයක් කඩ කඩ යන්න යන්න ඒක ඇතුළේ තව තව කැඩි කැඩි යනවා. ඒතකොට කය කියන්නේ ආස්වාස ප්‍රසවාස කය නම් ඒක තියෙනවා ආස්වාස ප්‍රසවාස කය කියන්නේ මේ අපේ ශරීර බර නම් ඒක ඇතුළේ කොටස් තියෙනවා. ඒ කොටස් කියාට කොටස් ඉවර වෙන්නේ ඒකත් තව කැඩෙනවා. කැඩි කැඩි තමන් දෙන නිර්වචනයේ හැටියට තමයි තියෙන්නේ. ඒ නිසා හොඳට ඒ ධර්ම කොටස නැවත අහුම්කම් දෙන්න මුළු කය ගන්නකොට ආස්වාද ප්‍රසවාසයේ දෙකම එකට වැටෙනවා. ආස්වාසිය ගත්තාම ප්‍රසවාසය පිට වෙනවා, ප්‍රසවාසය ගත්තොත් ආස්වාසය පිට වෙනවා. එකක් ගත්තාම ඒක ඇතුළේ තව තව මේකට කියන විභජ්‍ය වාදය කියලා, ඇනලිටිකල් මයින්ඩ් කියලා, රිඩක්ෂනිසම් කියලා. ඉතින් සිස්ටම් එකට දාලා බලපුවාම රිඩක්ෂනිසම් එකේ තියෙන හැම පාටිකල් එකක්ම සිස්ටම් එකට වටිනවා. නැවත් එකක් කඩලා ගත්තොත් ඉතුරු ටික ඔක්කොම බහිද්දා වෙනවා. ඉතින් ඒ බලන දෘෂ්ටි කෝණය එකට කියනවා රිඩක්ෂනිසම් මෙන් සිස්ටම් අප්‍රෝච් කියලා ක්‍රම දෙකක් තියෙනවා. එහෙමයි කිව්වට තේරිලා නැහැ මට, හොඳටම තේරෙනවා. තේරුණා අඩුයි ස්වාමීන් වහන්සේ. ඔකට ගිතෙල් ගිතෙල් වලඳන්න. ඒකට තේරෙනවා. ගිතෙල් වල තියෙන ඔය මොලේ මොඩකම කපන එක. නැත්නම් තේරෙනවා අපේ සතිපාදල සභාපතිට මොකද ටී ෆැක්ටරියක් තියෙනවා. ඒකට තේ ෆැක්ටරි එක ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනකොට තේරෙනවා. කමල් මොකද කියන්නේ අත කරමුද? එහෙමයි සයන්න්ත ප්‍රශ්න ඉතරයි තියෙන්නේ. ඒ නිසා මම නතරම් කරමු කියලා ඉල්ලා සිටිනවා මහන්සගේ. මේ අලුත් ඇප් එකක් අද ගිය සයන්න්ත මම හිතන්නේ අපිට දෙමු කරදර වඩා අඩු වුණා. තව ටූල් පොඩි ටෙක්නිකල් පැත්තක් තියෙනවා අපිට හදාගන්න මුලින් සෙටප් එකේදී. මම හිතන්නේ ඒක නිස්සාරණමයි පැත්තෙන් අපි හදාගන්න පුළුවන් කලින් තෝදනාගලා. මේ පැත්තෙන් අපිට ගොඩක් පැහැදිලි හරි පහසු වුණා. මේක මේ පොල් ගන්න සද්ද නවත්තන්න, වොෂින් මැෂින් සද්ද නවත්තන්න ඔක්කොම. ඉතින් ඒ ඇප් එක අපිට පහසු වුණා. විශේෂයෙන් මේ පැත්තෙන් වෙන ටික මම හිතන්නේ සුනන්දානන්ද හැමදෙරට ඔය පැත්තෙන් තියෙන කොටසත් සැහෙන අඩු වෙනවා. මේක අපි හරියට ආද පළවෙනි දවසේ ඉතින් ගොඩක් 20ක් විතර සම්බන්ධ වුණා. මම ඉල්ලා සිටිනවා සම්බන්ධ වෙලා ඉන්න හැටි මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි ඇත්ත දිගටම සම්බන්ධ වෙලා හිටියොත් ළමයි හම්බෙන්න ඉඩ තියෙනවා. නැද්ද මම? ඒක නම් මම දන්නේ නැහැ දෙකින්. හම්බෙන්න බෑ දන්නේ නැහැ බබානේ බ. කොයිදී හරි කරන්න දිගට පවත්වන්න ඕනේ බං. සුනන්ද සාමතුරා ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද පුතුමාකාර ඒකට කැපවීමක් කරනවා. සංඝ සුබද්ද ස්වාමීන් වහන්සේත් ධම්ම සුබද්ද. මේති හතර පහ දෙනෙක්ගේ ඇත්තට පුදුමාකාර කැපවීමක් කරනවා. ඒ නිසා කමල් මේ පැත්තෙන් දෙන ඒ අප්පුඩි අනික් කතා වගේ. ඒ නිසා විශාල මේ කොරෝනා නිසා අපි ලයින් ගෲප් එකේ ලොකු ඉස්සරහ ගමනක් යනවා. ඉතින් අද හෙට අපි සුමේදත් එක්ක සම්බන්ධ වෙනවා වෙන එකක. ඉතින් අපිට මයික්‍රොසොෆ්ට් එකෙත් පුළුවන් ඔය වගේ, වෙබ් එක්ස් එකෙත් පුළුවන්, Zoom පුළුවන්, Mixer පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කරලා
අපිට හොඳ එකක් යෝජනා කරන්න ඉතින් අපි ප්‍රයෝජන ගන්න උපරිම. එහෙමනම් අපි ලයින් ගෲප් එකට සමුදෙනවා. අපි පැය භාගයක විතර කාලයක් අපි අරගෙන තියෙනවා සාකච්ඡාව සඳහා. අපි මෙතනින් එනං ඉත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ සතිවරේ නිමව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ලයින් ගෲප් එකට සමුදීමක් කරනවා මෙතනින්. ඉත්තාවතා චංගම්මේහි සම්